ඔබ ආයමත් ඇවිදින්. ඔව්. ඔබ ආයමත් ඇවිදින් මේ ආනන්ද සමර කෝන් මැදිරි පරිශ්‍රයට. ඔබ ආයමත් ඇවිදින් මේ ප්‍රාසංගික අත්දැකීම විඳ ගන්නට. ගීතය ගත්තොත් ආදර ගීත, විරහ ගීත, සරල ගීත, මව් ගුණ පිය ගුණ ආදී ගීත වශයෙන් අපිට මේ සංගීත ලෝකය තුල ගීත වර්ග ගණනාවක් මුණ ගැහෙනවා. ඒ අතරිනුත් දේශීය පිළිබඳ අභිමානත්වයක් දැනවෙන දේශාභිමානී ගීත, ඒ වගේම බෞද්ධ දර්ශනය තුල තියෙන ඇතැම් සියුම් තැන් ගීතෙන් හරි අපූර්වට ස්පර්ශ කරන බුදු බැති ගීත ගායනා කරන්නට ඔහුට මනා හැකියාවක් තිබුණා. බොහෝ පිරිසක් මොහු හැඳින්ඳුනේ සංහිඳියාවේ ගායකයා වශයෙන්. එදා මෙදා තුර බිහි වූ විවිධ ජාති, ආගම්, කුල මල ભેද මේ සියල්ලකටම ඔහු හොඳ පිළිතුරක්, ඔහු හොඳ නිදසුනක් බවට පත් වුණා. ශ්‍රී ලංකේය බෞද්ධයන්ගේ ආදරණීය මුසල්මානෝ කිව්වොත් මං හිතන්නේ මං නිවැරදි. ඔහු නමින් අල්හාජ් මොහිදින් බෙක් සූරින්. එහෙමත් නැත්නම් අපි ආදරයට ඔහුට ආමන්ත්‍රණය කරන්නේ බෙක් මාස්ටර් කියලා. අද ඔබ ආයමත් ඇවිදින් ප්‍රාසංගික අත්දැකීම වෙන්වන්නේ සදා ආමරණීය ගීත ගොන්නක් ගීත කලා ශාස්ත්‍රයට දායක කරමින් ගායනා කළ අල්හාජ් මොහිදින් බෙක් ගී ආවර්ජනය. අද ඔහුගේ පුත්‍ර රත්නයන් විසින් ගායනා කරන ඉෂාක් බෙක් ගී ආවර්ජන ඔබ ආයමත් ඇවිදින් ප්‍රාසංගික අත්දැකීමයි මෙලෙස ඔබට දිගහැරෙන්නේ. අද දවසේදී ඔබ ආයමත් ඇවිදින් මේ ප්‍රාසංගික අත්දැකීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති හත්සන් සමරසිංහ මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් නලින් කුමාර නිශ්ශංක මහතා, ගුවන්විදුලි උපදේශක ඕමාර් හෂිම් මහතා සහ එම මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැඩසටහන් මයි අනිසිංහ මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අලවි පද්මසිරි හෙට්ටිආරච්චි මහතා ඇතුළු විධායක කාර්ය මණ්ඩලය ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ගායන ශිල්පී ඉෂාක් බෙක් මහතා, පෞලිසම ඥාති හිතමිතුරු පිරිස ඇතුළු කලා ශිල්පීන් ආරාධිත අමුත්තන් සියලුම දෙනාව ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ප්‍රසංගය සඳහා අනුග්‍රහකත්වය ලබා දෙන රන්වන් සුන්දර රූසපොක් ඔබට ලබා දෙන ලියන් සුරලියන් කරන JA Beauty Care Private Limited Golden Touch ආයතනය වෙනුවෙන් එහි අධිපති දෙපළ අජිත් ජයතිලක සහ ජීවනි ජයතිලක දෙපළවත් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. සිලෝන් ටී නාමය ලෝ පුරා රැගෙන යමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමිරයාපා අබේවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, සඳ ටීවී සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් ප්‍රසංගය නැරඹීමට පැමිණි ගරුතර ස්වාමින් වහන්සේලා ඇතුළු ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාවත් අද ඔබ ආයමත් ඇවිදින් මේ ප්‍රාසංගික අත්දැකීමට ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඔබ ආයමත් ඇවිදින් ප්‍රාසංගික අත්දැකීම මේ විදිහට ඔබට මනරම් විදිහට ඉදිරිපත් කරන්නට අපට අතහිත ලබා දෙන්න හැමදාමත් ඕන්. සිලෝන් ටී නාමය ලෝ පුරා රැගෙන යමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ඒ වගේම රන්වන් සුන්දර රූසපොක් ඔබට ලබා දෙන ලියන් සුරලියන් කරන JA Beauty Care Private Limited Golden Touch ආයතනය, ඒ වගේම ජීවිතයේ සිහිනයේ වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය මෙන්න මේ අනුග්‍රහක බවතුන් එක්කාසු කරගෙන තමයි ඔබ ආයමත් ඇවිදින් මේ ප්‍රාසංගික අත්දැකීම අපි හැමදාමත් මේ විදිහට ඔබට තිළින කරන්නේ. එහෙනම් තවත් අටුවා ටීකා කුමටද ඔබට ඉදහසර වැන්වෙන්නේ මෙතෙන් පටන් මනා වූ හඬ පෞෂයකින් සුමතර වූ ගීත ගොන්නක් එක දිගට එක පෙළට රස විඳින්නට ඔබ ආයමත් ඇවිදින් ප්‍රාසංගික අත්දැකීමේ 18 වන අතේරට. Thank you.
කල සතම බුද් බෙතියෙන් නම් දින තුර හැර හැම වේදී සුගත තතගත ලෝක සිවං කර සම්බුදු සිරිපාදේ 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 සතම පොතු පෙතියෙන් නම් දින තුර හැර හැම වේදේ සතම පොදු පෙතියෙන් නම් දින තුර හැර හැම වේදේ සුගත තතගත ලෝක සිවං කර සම්බුදු සිරිපාදේ 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 अप्रैल मासे अभी हदुन्वान्ने सामान्य बक मासे केला बक मासे एरंबिला इन पासे विसक मासे लंबिती अभी कियान्ने ए मासे अत्तेक्कमैना कार्तु बेक मासे केला बक मासे इन पासे न बेक मासे
වෙසක් මාසයේ ඉඳන් ඇසළ මාසය දක්වාම ඇහෙන්නේ ඒ සුමියුරු හඬ පරාසය. හැම දන තුඩ තුඩ රැවදෙන ඒ මියුරු හඬේ හිමිකාරීත්වය හිමි. ශ්‍රී ලාංකීය සංගීත වංශාවලිය තුළ සංහිඳියාවේ ගායන මුද්‍රාව තමයි අල්හාජ් මොහිදින් බෙක්. එතුමාගේ ගී ආවර්ජනා කරන සුඳුරු ප්‍රසංගය ඉෂාක් බෙක් සමග අපි ආරම්භමු. එසේ නම් ඔබ ආයුමත් යවදින් සුඳුරු ප්‍රසංගයේ 18 වන අදියර. අස්සලාමු අලයිකුම්. අපි මයික් එක ගත්ත අතට ගත්තනම් මම හිතන්නේ කතා බහ අපිට බොහොම ලේසි වේවි. එතුමාගේ ගායන වපසරිය සහ අල්හාජ් මොහිදින් බෙක් කියන නාමයත් එක්ක මතකයට එන බොදු ගී විතරක් නෙවෙයි දේශානුරාගී ගී ප්‍රේම ගීත බොහොමයක් තියෙනවා. මට මතකයට එන්නේ පානදුරා වාදයේ ඇතුළු පංචමහා වාදයත් එක්ක ඒ වාද දැනුවත් වීම හරහා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට පැමිණ පරම විඥානාර්ථවාදී බෞද්ධ සමාගම ඇති කරලා ඒ බෞද්ධ ප්‍රබෝධය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කළා. ඒ මෙහෙවරේ තවත් ගායන පෞරුෂයක් එක්ක විදේශීය සම්බන්ධතාවයක් තිබුණාත් අපිට ආදරණීය විදිහට බෞද්ධ පදනම තර කරපු එතුමා පිළිබඳව යති කතා කරන්නේ. ඉෂාක් අයියා පියසේ නම් තාත්තගේ පදිංචි මුලින්ම ඉපදිච්ච ප්‍රදේශය කොහොමද පෞල් පසුබිම මේ පිළිබඳව අපි දැනගන්න කැමති. ඇත්තටම අල්හාජ් මොහිදින් බෙක් කියන ඒ සුවිශේෂී කලාකරුවාගේ උපත කොහොමද කොයි පැත්තේද සිදු වුණේ? අපි හමුදුනේ අවසරයි. ඇවිත් ඉන්නේ හැමෝටම මගේ හිසනම ආචාරවන් පල කරන ඉස්සරහ පළවෙනිට. ඉතින් තාත්තගෙන ඉතින් ගොඩාක් අපි කතා කරලා තියෙනවා, ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් වැඩසටහන එනකොට ඉතින් අයිත 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 කියන්නනේ. එතුමා ඉපදුනේ මහාභාරතයේ හයිද්‍රාබාත් වල. සීයල ඔක්කොම හයිද්‍රාබාත් කට්ටි. ඊට පස්සේ ඒගොල්ලෝ චෙන්නයි වලට සේලම් නගරෙට ඔක්කොම පදිංචිනා. පවුලේ 14 දෙනෙක්. ඒක ගෑනු ළමයයි අනිත් ඔක්කොම පිරිමි 13 දෙනෙක්. තාත්තා ඒකින් තුන්වෙනෙක් කෙනා. පළවෙනි නෙමෙයි දෙවෙනි නෙමෙයි තුන්වෙනියා. ඉතින් දෙවෙනෙක් කෙනා තමයි ලංකාවට ආවිලා යුද හමුදාන් ඇවිලා බෝට්ටු ආරක්ෂා කරගෙන ඉන්න වෙලාවේ බෝට්ටා කැපිලා මෙයා නැති වෙනවා. නැති වුණාට පස්සේ අපි ගැන ඇහැලාම් කරනවා කියලා පණිවිඩයක් දෙනවා ඉන්දියාවට. මෙහෙම අසිස් බෙක් කියලා කෙනෙක් නැති වෙලා පවුලේ එන්න කියලා. ඉතින් තාත්තත් අඳාගෙන අවුරුදු 18ක 19ක කොල්ලෙක් ඇතුවට ඇවිල්ලා ඔක්කොම ඇඬුවා, ආච්චි කෑ ගැහුවා. ආයිත් මේ ජීවිතේ මේ රටට කවුරුත් එන්නේ නැහැ, මගේ ළමයි බිලිගත්තා මේ රට කියලා කෑ ගහගෙන අඳාගෙන ඉන්නකොට තාත්තා අහගෙන ඉඳලා අඬලා සොහොනට ගිහලා අයියට කියනවලු, අයියේ හොඳ රටකට ඔයා ආවේ හොඳ වීරෙක් වගේ නැති වුණා. කවදා හරි මමත් මේ රටට ඇවිලා වීරෙක් වගේ නෙමෙයි මුළු සමස්ත ලංකාවේ මිනිස්සු බෞද්ධ මිනිස්සුන් හිත දිනාගෙන මං කවදා හරි ඇවිලා මම මෙතන පදිංචිනා කියලා අයියට ඒ මොකද කියන්නේ අපි ප්‍රතිඥාව ප්‍රතිඥාවක් දුන්නා. ඉතින් ඊට පස්සේ ආය ඉන්දියාවට ගිහිලා අම්මත් එක්ක රණ්ඩු කරන මට ලංකාවට යන්න ඕනේ. ඒ ආරක්ෂාම යාට ලැබෙනවා, හමුදාවෙන් ආරක්ෂා ලැබෙන යාට. ඒකොට අම්මා එපා කිද්දි මම බලෙන් නෑ මේ එනම් ආයි ජීවිතේ මේ ලංකාවට මේ ඉන්දියාවට එන්න එපා. එහෙම වෙලා හිටපන් කියලා තමයි අම්මා ඒ කේන්තිට අම්මා කෙනෙක්ගේ කේන්ති සාදන්නේ. ඉතින් එයා ලංකාවට ඇවිලා මාස 6ක් වගේ වැඩ කරා. වැඩ කළා. එයාට තේරුණා මේක හරි අමාරු ආරක්ෂාවක්. ඔව්. අපි පුංචි ඔය කතා බහ හරි රසවත්. 1931 වර්ෂය ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු වර්ෂයේ ඒ වර්ෂයේදී තමයි එතුමා ලංකාවට සම්ප්‍රාප්ත වෙන්නේ පැමිණෙන්නේ. කියන්නම වටින දෙයක් තියෙනවා. දැන් හයිඩ්‍රාබාත් මුස්ලිම් ජනතාව අතර පතාන් කියන කොළයට බොහොම වංශවත් මුස්ලිම් කොළයට අයිති පෞරුෂවත් චරිතයක් තමයි මොහිදින් බෙක් මහත්මයාගේ පරපුර. එතකොට අසීස් කියන අයියාගේ වියෝවෙන් පස්සේ එතුමා ලංකාවට පැමිණෙනවා. ඊට පස්සේ පැමිණිලා මේ මුත්තද මී මුත්තත් එක්ක නේද මේ හලාල් ජීන් මහත්මත් එක්ක නේද ජීවත් වෙන්නේ? ඔව්. මේ මර්ධන පොලිස් බැරකේ හිටියා සාජන් මේජර් ෂෙරිෆ් කියලා. එයා අපේ අම්මගේ තාත්තා සීයා. ඉතින් සීයායි මේ නෑ තාත්තා නෑ වෙනවා. ඉතින් සීයා ගාවට තමයි එයා මොනාලි කියන්නේ එන්නේ. එනකොට සීයා ගේට්ටුවෙන් ඇතුළට එන්න බා කියලා කියනවා. මෙතන කිසිම නෑ, කමක් නෑ, මෙතන මේ
මම රක්ෂා කරන තැනක් ගේට් වෙලින් මම එන්න කියලා ගේට් වෙලින් තමයි ආව කියලා කතා කරන්නේ හරි ස්ට්‍රික්ට් ලගෙන හරි දරුණු මිනිහෙක් ආස්ට්‍රියාවට තමයි ඉන්නේ මම මර්දන පොලිසිය තවත් ෆොටෝ තියෙන යාගේ සර්ජන් මේජර් ෂෙරිෆ් කියලා කියන්නේ ඉතින් අම්මගේ තාත්තා ඉතින් අපේ තාත්තගේ තාත්තත් පොලිසිය තමයි ඒගොල්ලෝ ඉන්දියාවේ ඉතින් මෙහෙම ඉඳිදි තමයි රක්ෂාව අතරියා මාමණ්ඩි කියලා කියව. එයාට මාමා වෙන්නේ දැන් ඉතින් කාලකන්ණි කියන් ලංකඩ වෙලා මොන හරි වැඩක් කරපන්ගෙනකොට තමයි ඒ අතරදී මෙයා සාජල්ට ගිලා ගායනා කරලා දැන් සින්දුත් කියන දෙක ලැහුවා. ඔව් මාමි මොනා කරන්න හරි හරි උඹට හොඳ අනාගතයක් එහෙම පල්ලා මෙතනට එන්න දෙපම් ඊට පස්සේ ගිලා එළවල දැම්මලු. කොහොම හරි දවසක් මෙයා සාජල්ට ගිලා සල්ලි මාලේ ඒ කාලේ කතා කරන ගාන නෙමෙයි ගාන කතා කරන්නේ මල් මාල දාලා මල් මාල දාගෙන තුනක් හතරක් දාගෙන ඇවිල්ලා ගේට් එක හිටගත්තේ. මොකද්ද මේ කරේ තින්නේ කියලා ඒවලු. සල්ලි මාමි කියලා කිව්වල. මෙවරින් ඇතුළට ආරින්. මෙච්චර සල්ලි හම්බ වෙනවද උඹට කියලා ඒව. ඕ මාමි කයි එක සාජිද මං ගියේ මෙච්චර හම්බුණා. යකෝ මාස 6ක පඩියක් උඹ එක දවසින් ගන්නවද කියලා ඒවලු. දැන් වරෙන් ඇතුළට එන ඉඳ කියලා තමයි. ඒ තාත්තා තෙන්නේ අම්මා බලන්න. එයාගේ මාමගේ දුව. ඉතින් මේ කලින් කතා කරලා ඇති එදා කිව්වලු ඔබ දැන් තනි කකුලෙන් හිට ගන්න පුළුවන් මිනික් ඒක තමයි මම ඔබට එන්ඩ් පැකලි කිව්වේ මේක කරගෙන වරින් කියලා දැන් මට පේනවා ඔබට හයියක් තියනවා දැන් නම් මම බඳිලි කියලා තමයි අම්මා ගත හරි ලස්සන සුන්දර කතා බොහොමයක් තියෙනවා අපි මේ එතුමාගේ ගීත ගොන්න අතර මේ ඊළඟට තෝරා ගන්න ගීතය ගොන් විදුලි ගීතයක් අපි එතුමාගේ චිත්‍රපට ගීත වංශාවලිය වගේම තමයි ගොන් විදුලිය හරහා බිහිවුණු ගීතත් අද දවසේ දෙහන්න සූදානම් ගොන් විදුලිය ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් අල්හාජ් මොහිදින් බෙහික් මහත්මයා එතුමාගේ සුමිරු ගීතයක් අහන්න සූදානම් වෙන්නේ ප්‍රේමකීර්ති දාල්විස් මහත්මයා තමයි මේ ගීතය රචනා කරේ අපි එසේනම් එතුමාගේ මිහිරි හඬ ඔබ ආයිමත් ඇවිදින් සොඳුරු ප්‍රසංගය අවදි කරන්නට අපි ආරාධනා කරනවා නැවත මම දන්න තරමට සිතත් සාක්ෂි කියයි මේ ගෝණි සංස්ථාවේ කොටා රෝඩ් එකෙන් පටන් ගත්තා පුතේ මං කොටා රෝඩ් එකෙන් පටන් ගත්තේ සර්ෆිනා උස්සගෙන මං යනවා කොටා රෝඩ් එකට එක දවසක් වැස්සා ඔළුවට මං සර්ෆිනා පෙට්ටි තියාගෙන දුවන ගිහලා මාස්ටර් ඉක්මනට පටංගම කියනකොට පොඩ්ඩක් මට මිනිත්තු 10ක් දෙන්න මේ සර්ෆිනා පෙට්ටි තෙතේලා තියෙන කියලා එයාගේ ඔළුව කපියගෙන එහෙම පටන් ගත්තේ එයා අන්තිම මැරෙන්ඩ දවසකට කලින් මෙතුමා සාක්ෂි උර්දු ප්‍රෝග්‍රෑම් කරලා තමයි මෙතන පිටතට යනකොටත් කිව්වා මගේ මේ පුංචි ගෑක් මේක මං හැදුණ වැඩුණ මෙතන තමයි කියලා කිව්වා. ඒකත් එක්කම සරලෙගි හෝ ඉස්ලාමික් පොප්පිසේ හැම භාෂාවකම යා ගායනා කරා. හැබැයි නිකම්ම නෙමෙයි සුපර් ග්‍රේට් ආටිස්ට් යා. එයාට විතරයි භාෂා හතරකින් සුපර් ග්‍රේට් ලැබුණේ. මං හරිනම් සිතා දන්න ඇති ඒ කාලේ සුපර් ග්‍රේට් තිබ්බා. ඒ සුපර් ග්‍රේට් ඇතුළු වෙච්ච ගායකෙක් තමයි. අපි එසේනම් මේ ගොන් විදුලියේ හඬ පෞර්ෂය මව්වත්කම් සපිරි ගොන් විදුලියේ හඬට මෙහෙරියාව එක්කල මෙහෙරු හඬ අහන්න සූදානම්. කද හමුවා සෙවනේ දිගාවි ලපිපි රැකාලේ සෙවනේ සිහිල
ලෙස දැන් කෝ කොහෙද පාවුවා මා ඈත භවෙදී මතකද හමුවා කද අපිටත් එහෙම හිතෙනවා ඉන්දියාවේ උපත ලැබලා ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේ විදිහට අපි ඒ ලයට හරි තදට දැනෙන විදිහට ගී ගයන්නට හැකියාව එතුමට ලැබුණේ ඈත භවයක අපිත් එක්ක තියෙච්ච ලේ නෑ කමක් හින්දාද කියලා අපිට හිතෙනවා අර අනන්තයි. දැන් එතුමා මේ ඉෂකයේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා ගෞස් මාස්ටර් මුණගැහිම තමයි ඔහුගේ ජීවිතයේ සංගීත ජීවිතයේ අරඹුම සනිටුහන් කරන්න ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අරඹුම සටහන් කරන්න හොඳ තෝතැන්නක් බවට පත් වුණේ. කොහොමද මේ ගෞස් මාස්ටර් මුණගැහිම සහ මුලින්ම කොලොම්බියා තැටියට ගී ගායනා කිරීමේ ඒ අවස්ථාව උදා කර ගැනීම සිද්ධ කළේ? ඔය තාතා හැමතිස්සම කියලා තියෙන පත්‍ර වාර්තා පත්‍රවල කියලා තියෙනවා, සාමාන්‍ය කතා කරනකොට කියලා තියෙනවා. එයා සාජ්‍ය ලැබල ගායනා කරද්දී මිනිස්සු බලාගෙන ඉන්නවා, ද මෙයාට ඉස්සරට යන්න බෑ, කවුරු මේව තල්ලු කරන්න බෑ. එතකොට බෑන්ඩ් මාස්ටර් එදා බෑන්ඩ් මාස්ටර් හිටියලු ඒ පොලිස් බෑන්ඩ් එකේ මිස්ටර් ඇල්බර්ට් පෙරලා කියලා තමයි කියන්නේ. මිස්ටර් ඇල්බර්ට් පෙරලා බලාගෙන ඉඳලා කිවලු වාට හොඳ සින්දි කියන්න පුළුවන්. සාමාන්‍ය හින්දි සින්දි එම හැන්දෑට තනකොළ ඉඳගෙන සිං කරනවලු. මං ගෙනියන්නම් ගෞස් මාස්ටර් කියලා ඉන්නකොට මම දන්නවා ගෞස් මාස්ටර් ගාවට යන්න පුළුවන්ද මට, මම ගෙනිනවද කියලා තමයි ගෞස් මාස්ටර් ගාවට ගෙනාවේ. යුඩිපෙරා මාස්ටර් ඒ ගීත රචනා කළ දුන්නා. කරුණා මුහුදේ නාමු ගිලීලා, ආහ කරුණා මුහුදේ නාමු ගිලීලා කියලා තමයි කේකේ භාග්‍යවතුත් එක්ක පටිගත කරපු පළවෙනි ගීතය. එතනින් තමයි ගෞස් මාස්ටර් යාව අඳුරගත්තේ. ගෞස් මාස්ටර් ඊට පස්සේ මුල්ම චිත්‍රපටිය ලංකාවේ මුල්ම චිත්‍රපටි වෙන්නේ අශෝකමාලා. හැබැයි ඒක මාස 3ක පරක්කුණා කඩවන පොරොන්දු කියලා චිත්‍රපටයක් වේලපෙන් ප්‍රදර්ශන වුණා. හැබැයි මුල්ම චිත්‍රපටි ශාන්ති කුමාර් සිනේරත්න ඉන්දියාවට ගෙනිච්ච මේක ලැබ් එකට ගෙනියලා මේක හොඳ චිත්‍රපටි පොඩ හොඳ කරලා ගෙනල්ලා දාන්න කියලා. ඉතින් මුල්ම චිත්‍රපටියට පටන් ගත්තේ අශෝකමාලා. ඒකෙන් තමයි තාත්තා ගෞස් මාස්ටර්ගේ සංගීතයට මුල්ම සින්දු තිනක් ගායනා කළ තිනා. අදත් චිත්‍රපටි මං ගා තිනා. ඒ චිත්‍රපටි යනකොට ගායනය කියලා එනකොට මොහිදින් බෙක් ගැනම විතරයි තියෙන්නේ. ඒකේ තව ගායකකුත් ගායනා කළ තිනා, නම නැහැ. හැබැයි හැබැයි මම ඒක කියන්නේ යක. එතනදී වයිලින් වාදකෙක් දැක්කා. කොල්ලෙක් දූ 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 ඉන්න ගෞස් මාස්ටර්ගේ. ගෞස් මාස්ටර් කේන්ති යන්නේ මිනිහෙක් මොන හරි වරදක් කරාම ගහන්න පෙළඹෙනවලු.
මේ කොල්ලා කවුද කියලා බලනකොට තමයි පස්සේ ඇල්බර්ට් පෙරේරා කියලා තමයි දායා සඳහන්ුනේ පස්සේ WD අමරදේ මාස්ටර් කියලා අපි පිළිගත්තා බිග් මාස්ටර් මරණකම්ම ඇල්බර්ට් ඇල්බර්ට් සද්ද දැම්මම මාස්ටර් මම බැලුවා කවුද මේ ඇල්බර්ට් කියන්නේ කියලා මාස්ටර්ට පුළුවන් කියන්න කියලා ඒ වගේ ඔව් මම හිතන්නේ මේ චිත්‍රපට ඉතිහාසයේ පරිච්ඡේදය කතා කරන්න ඕනේ ඔය අපි ග්‍රැමෝෆෝන් ගී යුගය කියලා කිව්වහම ශ්‍රී ලංකාවේ ග්‍රැමෝෆෝන් ගී යුගයේ HMV තැටිය හිස් මාස්ටර් වොයිස් තැටිය වගේම කොලොම්බියා තැටිය හරි තරගකාරී විදිහට තමයි ගියේ රුක්මනී දේවි හිස් මාස්ටර් වොයිස් HMV තැටියට ගී ගයද්දී කොලොම්බියා තැටි සමාගම නියෝජනය කරමින් මොහිදින් බෙක් මහත්මයා ඇතුළු පිරිස තමයි කොලොම්බියා තැටි වලට ගීත ගායනා කරේ. ඔබ දන්නවාද කොලොම්බියා තැටියට විතරක් නෙවෙයි ලතා මංගেশකර් ඒ වගේම මොහොමඩ් රාෆි වැන්නුන් ගී ගැයූ ඒන්ජල් තැටි වලට පවා අල්හාජ් මොහිදින් බෙක් මහත්මයා ගී ගයලා තියෙනවා. මං හිතන්නේ ඔබට දැන් මේ පේන රූ දසුන ඒ ඒන්ජල් තැටියකට එතුමා ගැයූ ගීතයක් පිළිබඳව සාක්ෂි සපයන හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් අපි විශාක අයියා දැන් ඔය චිත්‍රපට ගායනය පිළිබඳව කතා කරද්දී අර ලංකාවේ මුල්ම නවකතාව මොකක්ද කියලා ඇහුවොත් අපි කියන්නේ 1905 අපිට අතට එන සයිමන්ද සිල්වා මහත්මයාගේ මීනා කියලා. හැබැයි බොහෝ දෙනෙක් කියනවා මේ වාසනාවන්ත විවාහේවත් පියදාස සිරිසේන මහත්මයාගේ ජයතිස්ස සහ රොසලින් කියලා. මේකෙත් හරි අවිවාදිත තැන් තියෙනවා. මොකෝ ජයතිස්ස සහ රොසලින් කියන නවකතාව පත්තරයක ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මුද්‍රණද්වාරයෙන් නවකතාවක් විදිහට ඇවිල්ලා තියෙන්නේ මීනා. ඒ නිසා මීනා නවකතාව විදිහට මුල්ම නවකතාව විදිහට එකතු වෙනවා. ඒ වගේම තමයි අශෝකමාලාත්. අශෝකමාලා තමයි මුලින්ම චිත්‍රපටයක් විදිහට අපිට නිහඬ සිනමාවෙන් අපිට මුලින්ම අපේ ශබ්ද සිනමාවට එද්දී අශෝකමාලා එන්නේ. හැබැයි ටිකක් පරක්කු වෙනවා. එතෙන්දී අර ප්‍රීති ප්‍රීති කියන ගීතය සමග මොහිදින් බෙක් මහත්මයා ගායනා කරනවා වගේ මේ ගීතේ රංගනයක් දෙනවා නේද? රංගන දායකත්වයක්. ඔය ගීතයේ WD on the master තාත්තයි අත බැඳගෙන දෙන්නම. අපි බලමුද අමරදේව මාස්ටර්ත් එක්ක ඒ අශෝකමාලා චිත්‍රපටයේට ගිය අවස්ථාවේ ගත ඡායාරූපයක් තියෙනවා මේ තියෙන. අපි සතු වත්කම්මවා බලන්න තාත්තයි ඇල්බර්ට් පෙරේර මහත්මයා ඒ කාලේ අමරදේව මාස්ටර්ත් එක්ක ගත ඡායාරූපයක්. අදයි දැක්කේ මම. හා ජීවිතේ මම දැකලා නැහැ. ඒ ඡායාරූපයත් අපි සතු වත්කමක් ජාතික ගුවන්විදුලිය කියන්නේ මහා සංරක්ෂණාගාරයක්. ශබ්ද විතරක් නෙමේ රූ දසුන් පවා අපි සතුව තියෙනවා. ඒ නිසා ඒ වත්කම අපි සතුයි. එහෙමනම් ඒ අතරතුරේදී දැන් ඔය චිත්‍රපට අපි කියවනේ රංගන දායකත්වය ලබා දෙනවා කියලා ඔබට මතක නම් සුජාතා චිත්‍රපටයේ යාචකයෙක්ගේ ගී ගයමින් යාචකයෙක් විදිහටත් එතුමා රඟපානවා. එහෙම නේද? ඔව් චිත්‍රපටි එකක් දෙකක් නෙමෙයි අපිට දැන් අපිට බලන්න චිත්‍රපටයක් නෑ අර 83 කෝලාරේ ගොඩක් විජය ස්ටුඩියෝගේ පිච්චලා ගියා නැත්නම් චිත්‍රපටි 65ක වගේ චන්දියගේ මංගලම් ජය මංගලම් කියලා එනවා. එතකොට 400,000කේ තෙරි චොක්කට් කමසලුටලියා තෙරි චොක්කට් කම ඒ ක්ලබ් එක ඇතුලේ ඇ ගායනා කරනවා. එතකොට සුජාතා ෆිල්ම් එකේ නාරිලතා පුෂ්පේ ඒ ගීතය. එතකොට ජීවිත සටනේ තම හිසට සමදා තම අතවේ කවදාද අනුන් උපකාර කළේ සැඩසුලංග එකේ සදව තුතුම්ලෝ පියානංගේනා කියලා හින්ගන්නේ කැඩිට ළමයි හතර දෙනෙක්ගේ සර්මල්ලගෙන රංගපානය. ඉතින් ඒ වගේ මම ගොඩක් සමර චිත්‍රපටි මම බැලුවා ගොඩක් අපිට මට බලන්න බැරුණා. කරන්න දෙයක් නැති හොඳ හොඳට රංගපාලක් තියන අය. හඬ විතරක් නෙවෙයි අර සප්තස්වරේ ස්වර හැසිරීම විතරක් නෙමේ ආංගික සාත්වික ආහාර ආදී වූ චතුර්විධ අභිනයත් එක්ක රංගන දායකත්වයෙන්ුත් එතුමා ශ්‍රී ලාංකීය ජනමනස් අතර සදාමස්මරණීය චරිතයක් බවට පත් වෙනවා. දෛවයෝගය නලංගන ඒ වගේම මුතු විශ්වාසය අයිරාංගණී වර චිත්‍රපටි ගණනාවක්. ඒවා නම් කරලා කියන්න බෑ. අපි මේ අහන්න සූදානම් වෙන ගීතය මේ ළඟට නලංගන චිත්‍රපටය. මට මතක හැටියට මම බලලා නෑ හැබැයි ගුවන් විදුලියෙන් අහලා තියෙනවා. පුංචිම කාලේ ගුවන් විදුලියේ ඔය මම ඇත්තටම පුංචි මතක තියෙනවා මට හඩ්සන් සමරසිංහ මහත්මයාමයි වොයිස් කරලා තිබුණේ. තාමත් ඒ වචන ටික මතකයි. ශ්‍රව්‍ය දෘශ්‍ය සලරූ සටහනක ශ්‍රව්‍යමය ආමන්ත්‍රණය නලංගන චිත්‍රපටය අහවල් දවසේ අහවල් වෙලාවරේ මම හිතන් 10ට විතර යන්නේ අහන්න. ඉතින් කොහොම හරි ආනම අපි රේඩියෝ එක කලට ලං කරගෙන නලංගන චිත්‍රපටයට එදා ගී පදරචනයේ බෙනඩික්ට් ප්‍රනාන්දු මහතා සංගීතය ආර් මුතුසාමි
रुक्मणी देविय समग अलहाज मोहिदीन बेग गयो सुमीरु गीत अद गायन्नट आराधना करनो इशाक बेग समग सहोयरिय मोइना बेगम लसनत पलसना देगिन अपि आराधना करमु समाजे रुदुरु कांतारे ओहे अभी यानुदनो तेरे परम रमणीय पे आले सदा कल सेपत वीलोले समाजे रुदुरु श्रीलांकीय संगीत क्षेत्रीय चित्रपट गीते सरल गीते स्थापने वेदी विशेष अवस्था लंकावे सम्माननीय पुरवेसियट पत्वाट ए अवस्थाव कुहुमदे मुन हेतु निषाद मे सम्माननीय पुरवेसि भाव अल्हाज मोहिदीन बेग महात्मा उदाकल विधि हत सते मूल चित्रपट
गायन करना अशोक माला इंदला पनसन ममिता चित्रपटी सी दिशिया गायन कल इवर क्यूवटे पूरे सीखनी लंका पूरे इंडिया हिंगे ना अम्म बलना लमाइ अतर दिन लंका अम्म हिटे लमाइ बल या इंडिया टेना आई सिंधु पट्टी कति कर सलिया मत दस पहाक दहाक इंदा आई आयत एक बसिया तो चित्रपट दुआन है कि अध्यक्ष जयंती इतने दिया गायन करा गीत सूर्य लील गायन बुद्ध जयंती मेरटे मावे पा मे मातृभूमि मंग मंग कपल सिंह वचन तीन गीते गायन करे इतकोट अहगन हिटपू दिवंगत एस डब्ल्यू आर भंडार महत्या शाह अभी लांकिक गायन करना न्यासर अपे कि इंडियन जाति के किनकोट मुखद कि इतना मैं ये पेरते हुआ बुद्ध संग पटिगत कर पनसाए इतकोट मैं लांकिक इंडियन जाति के किनकोट मिच्चर गीत गायन कर पटना अभी मुखद करा इतकोट लक्ष्मण जायकुड़ी महत्य उम यदा इंदा तीना सर मैं त्यागंड ఏకలం మట కరెంట్ బెరివే గెలికివా ఈ పార్లమెంట్ కథలు గెసెట్ కరెంట్ బ్యాక్ గెలికివా ఇతకుడు పుణ్ణాంబలం చెల్ల నాయకం పెట్టిక గహగన రెండు కొరణ దెమ్మల కట్టిట పురసి బాల బాధండ ఈ అతడి తమ మీ తాతకి తావే పొడ్డ మాసకు ఇతరు గియా ఇతకుడు లక్ష్మణ్ జయకుడి మహత్తమ మీ కథ కివే సార్ ముకుత్ కరెంట్ బెరది గెలవా మట ముకుత్ కరెంట్ బ్యా లక్ష్మణ్ జయకుడి మహత్య మట థరి కణగాటి ముకద్ద మం కరణి గెలా మ్యా హరి किल विपक्ष नायक अड़िया दड्डी सेना मत कि यस यस वेरी गुड सिंगर या इंग्लिश अई ती आगे बेरे गिलो मंडा मत के भय पक मंग संगठ संघ अभी दिन मेक समस्त समस्त मेकड़ दाम गील कोमर ये दिन अत्संगल निकम निका दिंड भय सम्मानी पूरे शेख डिस्टिंग्विश सिटीजन पलनी मिनिया लंका गे एक अणुतुने बुद्ध जयंती भंडार नायक महदा विशेष सम्माननीय पुरवैसी भावे लबा दुना पनसाय बुद्ध जयंती वेणुवेन थायलांते निष्पादने करनवा चित्रपटिया हिंदी भाषा वेन अंगुलिमाला चित्रपटे मे अंगुलिमाला चित्रपटे मूल पिटपत हिंदी पिटपतक मे हिंदी पिटपते दिबस कवला सिंहल भाषावट अपिटत लबेनवा बलय मे अवस्थाव मे हिंदी गीते अनिल विश्वास तमाय संगीतवत करला तियेने ए गीते गयुवे मन्नाडे महात्मा गयु ए सुमीरु गीतय अपीट श्रीलांकी अपीट धनन विधियट संगीत वत्कले दकुनु इंदिया संगीताज्ञेक्च ज्ञानमाणिगे इतुमा गे संगीतेट मोहिदीन बेग महात्मा तमाय तोरगान्ने मे गीते गायनाकर मेतेंदित इशाकये पोडी गटलु वेनवा मे विनाडी 13क वितर गीतयक ए अवस्थावेदी अनिल विश्वास टिकक मे गीते बुद्धन शरणं गच्छामि गीते अहुवाम इतें मे गीते अत्तरम मेयाट गायन्न पुलुवन्द कियला इवरला इट पस्से मोहिदीन बेग महात्मा हरी ऋजु पिली तुराक देना मकाक दे उत्तरे मंग गायन और नेतम मेरन आगे बोल मेक लंका टाइल की लगी है ये चित्रपटिया अध्यक्ष कल्ला दें चित्रपटी हिंदी चित्रपटिया गुणरत्न महात्मा मेक साथ दे इधर ने मंग कता गुणरत्न महात्या इंडिया भी बाल्ला क्यों मैं चित्रपटी लंका डिगे नहीं लगी मनाली करांडो ना पिटे समय आई थी अंगुली माला माला क्या ने अभी माला अभी हिंदी भाषा की यानी माला अंगुली माला ये देखा एकम सांस्कृतिक वचना इति मे चित्रपटे अभी कर्म के गुणनाथ मत अरगन करुणा बेस सूर्य की वा मे गीते मण्डे स्वरूप हंड बेग मास्टर दी बेग मास्टर तम मे ज्ञान लीला उम कर्ला प्रश्न अना मोहिदीन बेग मे ज्ञान बेहकी
පොඩි ආන්දෝලයක් රටේ මේ තාත්තා කිව්ව කතාව මට පුතේ කියලා අඬලා කියන අය උඹලා මේ සින්දු කියනකොට ආඩම්බර වෙන මුළු සමස්ත ලංකාවම සන්තෝෂ වෙන ඔබ මේ සින්දු කොහමද මට ආවේ කියලා දැක්කනම් පොඩි දෙයක් වුණා මට මෙයාට දුන්නොත් ගුණරත්නත් මරුණා ගීත රචකයා බෞද්ධෙක් කරුණාතපිසේකරත් මරුණා සින්දු කියන්නේ මර්කලෙක් මොහිදින් බෙක්කත් මරුණා කියලා පොඩි තර්ජනක් ගිහලා තියෙනවා කොහමරි සුමාන දෙකක් තුනක් ගියා තාත්තලගේ දැනනා සින්දු කොලේ දුන්නා මං එන්නම් කියලා ලංකාවට ආවා අම්මා බලන්න ආවලා අම්මා කියනවා මම දැකපු යෝධෙක් වගේ ආවේ අඬාගෙන කෑ ගහගෙන ආවිලා හිතාගන්න බෑ පල්ලියට ගියාම එන්නේත් නැහැ දවසම පල්ලිය ඇතුලේ ඉතින් මෙයා පාරට ඇවිල්ලා හනලු මගේ මහත්තයා අනේ මං දන්නේ මෙහෙම මෙම කරලා අල්ලා වාසලි කියලා මොකද්ද පපුට්ටකම ගහන මැරෙයි දන්නේත් නැහැ ගිහලා බේරගන්න කියලා ඉතින් අම්මා තනියම හිටපට මම ලේසින් පාරට ආපු ගෑණෙක් නෙමෙයි මරණකම්ම පාරට ආවේ නෑ ගිය ඇතුළෙම තමයි හැදුන වැටේ ඉතින් කොමාරි දවස් දෙකකට පස්සේ ගෙදරට ආවලු එවලා හාන්සිලා කන්නේත් නැලු බොන්නේත් නැලු මුකුත් නැලු සද්ද දානාලු මට දීපාන් මේ සින්දු කියලා දිවිනාසිතේ කතා කරනාලු කොමාරි දවස් තුනකට පස්සේ ට්‍රංක් කෝල් එකාලේ ට්‍රංක් කෝල් බුකින් කෝල්ස් එන්නේ අම්මා ගිල ගත්තලු ඉන්දියාවෙන් කෝල් කරන්නේ ගුණරත්න මහත්තයා කතා කරන්නේ මහත්තයට පොඩ්ඩක් කූදන්න කියලා කිව්වලු මට නම් බෑ අමුතු ඉදිරිය ඇින්නේ කියලා ඒ තම්ම ළඟට ගිහලා ෆෝන් එක ඇදගෙන ඇවිල්ලා දිනකොට නැගිටලු කියලා සද්ද දැමලු ගහන්න වගේ අනේ නේ මට ගහන්න ඉබයි කෝල් එකක් මොන කෝල්ද කියලා හවලු ගුණරත්න මම මැරුණා කියලා කියපන් කියලා කිව්වලු ඒ තරම යට හිත රිදුනා කොහමරි ගත්තලු ගුණරත්න නාන්තම් පාඩුවෙන් මම තමයි කියන්නේ සින්දුව ඔයගොල්ලෝ කවුරු දැඟලුවොත් කාටත් කියන්න බෑ මං එන්නම් කියලා බෑග් එක ගත්තලු ඊළඟ දවසේ අම්මට කිව්වලු හොඳට බලාගනි මාව දරුව හතරත් වඩව ගත්තලු මම නෙමෙයි මට කලින් හතර දෙනෙක් අඬලා ආදු දීලා මං එන්නම් පුතේ දුවේ නෝනා මං එන්නම් කියලා ඇයි ඇයි ඒකක් මං සින්දු කියලා එනවා නැත්තම් මං මැරිලා තමයි ඉන්නේ කියලා කිව්වලු අනේ මහතේ එහෙම නම් එපා ඉන්නේ කියලා කිව්වලු නෑ නෑ මං අභියෝගයක් මම බාරගත්තේ මං අනිවාර්යෙන් ගිහිලා ඉස්සර ගිහිලා අම්මව හම්බුණාලු ඉන්දියාවේ කොයිද බං ඔබ එක පාටම ආගියතක් නෑ ආවා ගියා නෑ මම මේ ඒව ගණන් ගන්න දෙපා පුතේ උඹ තමයි කියන්නේ ගිහිලා පලයන් ගිහිලා කොහොමද ශබ්ද ගාරට එනකොට මේ කට්ටිය ඔක්කොම හිටියලු විරුද්ධ වෙච්ච කට්ටිය අරෙන්නේ කියයි මෙයත් කියලා වීලක් කරාලු තාත්තා එක අහලා කිව්වලු කියනවද නැද්ද කියලා මං ගිහිලා ඇවිල්ලා කියන්න කියලා තමයි ස්ටුඩියෝ එක ඇතුළට ගියාලු අනිල් විශ්වාස හලෝ මිස්ටර් මොහිඩින් බේග් වට් හැපන් කියලා වලු පස්සේ කතා කරමු ටේක් එක ඩැංගල් ගෝ ටේක් 75ක් විතර වාදක මඩුල්ල 25ක් ගැණු ළමයි 25ක් පිරිමි ළමයි තාත්තා මැද පටන් ගත්ත ගාම වේගෙන් කියන්න පටන් ගත්තලු එතකොට අනිල් විශ්වාස නැවතුවා මෙච්චර වේගෙන් කියන්න එපා මිස්ටර් මොහිඩින් බේග් මන්නඩ කිප ගීතයක් මිනිත්තු 14 මාරක් කමක් නැහැ මේකම ගන්න කියලා කිව්වලු ඒක තමයි අපිට දැන් ඇහන්නේ කාටත් කියන්න බෑ මං හිතන්නේ තව પરම්පරාව 100ක් අවතේ ඒ ගීතේ විශේෂයෙන් ඒකයි මායා ඒ දෙක මං අපි හැමතිස්සම කතා කරනවා ඒ ගීත දෙක කියන්න බෑ ඒ යාම තමයි හරි ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ අසාධාරණයට ලක් වූ ගායකයන් අතරතුර එතුමා මුලින්ම ඉන්නවා තව පරිච්ඡේදයක් තුළ අපිට කතා කරන්න පුළුවන් ඇසට කඳුලක් එනවා සමහර තැන්වලදී ඒ තමයි අපි වෙනුවෙන් ගැයූ හඬ ඒ තරම්ම මේ ආදරය කරන්නේ අපි ඒ නිසාම තමයි. දැන් අපිට තව තැනකදී ඔය විශේෂයෙන්ම මේ එතුමාගේ භාෂා ප්‍රවීණත්වයේ පිළිබඳව හැම මොහොතකම දැන් මේ ඉෂාක් අයියා සිංහල භාෂාවෙන් ලියාගෙන කිව්වට හැම ගීතයක්ම උර්දු භාෂාවෙන් ලියාගෙන හරි විදිහට වචන උච්චාරණය નિවරදිවම සිද්ධ කරන ගායකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. බුද්ධං සරණං ගච්ඡාමි ගීතේ විනාඩි 14ක් විතර අපි ගුවන් විදුලිය අහලා තියෙනවා ඉස්සෙල්ලා ඔය තැටිවලට කපද්දී තැටිය දෙපැත්තේ තියලා තියෙනවා. එතකොට මේ පැත්ත ගහලා අනිත් පැත්ත වාදනය කරනකම් එනවස පොඩි වෙලාවක් ගන්නවලු පොඩ්ඩක් කතා කරන්න. ඒ තරමට ඒ ගීතේ දිගයි එක ටේක් එකට රත්තයි කියන්නේ ඉතින් ඒ තරම් දක්ෂතාවයක්. දැන් ඇත්තටම මේ උර්දු භාෂාවෙන් ලියාගෙන සිංහල වචන උච්චාරණය තරම් හරි රහට කරන්නේ කොහොමද දැකලා තියෙනද කොහොමද කරන්නේ කියලා? ඔව් ඉතින් සාමාන්‍යයෙන් උර්දු භාෂාවෙන් ලතා මංගේෂ්කර් උර්දු භාෂාවෙන් හරි වෙන භාෂාවක් ලියයි. ජමුනාරාණි කටපාඩමින් කියනවා සමහර සින්දු මාත් එක්ක ගායනා කරලා ලංකාවට ඇවිලා කිසිම පොතක් බැලුවේ නැහැ පාඩම් කරගෙන. ඉතින්
සිංහල උරුදු කියලා කිව්වම හරි කිට්ටු භාෂාවක්. දැන් මම මොමඩ්‍රෆි අයලා කිව්වා සාගර හිමිය සොයා රූබර නදිය ගයා ගයා කියලා තමයි කියන්නේ. ගයා කියන එක ගියේ කියන එක දෙකම එකයි. ඔතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම අහලා තියෙනවා අර මේ පියඹාවා ප්‍රේම කුරුල්ලා ස්වප්නපුරේහි කූඩු තරන්නා කියන එකට ස්වප්නපුරේ කියන එක උච්චාරණය නොවුන නිසා මොකක් හරි එහෙම මේ. එතන තාත්තා රීටෙක් එකට ගියා පස්සේ ස්ටැන්ලි පිරිස් මහත්තයා කැසට් පට්ටියට මියුසික් කරනකොට මාස්ටර් ඔය වැරදිනේ කියන්නේ ස්වප්නපුරේ නේ ඉන්නකොට අයිෂේ තම සීපදිලත් නම් මම කියනකොට මට ලියලා දුන්නේ රත්නපුර කියලා. ඉතින් රත්නපුර කියලා තමයි මම කියන්නේ කියලා රත්නපුර තමයි කිව්වේ. එතන භාෂාව හරි පියඹාවා ප්‍රේම කුරුල්ලා ස්වප්නපුරේහි කූඩු හරි භාෂා හරි. මේ චිත්‍රපටිය මට ඊට පස්සේ ගොඩක් දෙනා මට හම්බෙලා කිව්වා ඉෂාක් රත්නපුර තමයි හරි කියලා කිව්වා. මම කිය ඇයි කියලා. ඒ චිත්‍රපටියේ නළු නිලියෝ දෙන්නම එකතු වෙන්න රත්නපුර ටවුමේ. එතන තමයි දෙන්නා. ඒ දෙන්න අය එකතු වෙයි මේ ස්ථානේ. ඒක නිසා රත්නපුර කියලා කිව්වා. සමහර මෙහෙම එකක් තිබ්බා. දුප්පතාට නැසපලෝකේ. මෙයා කියන්නේ දුප්පතාට නැසපලෝකේ. මාස්ටර් නේනේ මේ මාස්ටර් ගුණරත්න මහත්තයා තාවා වාදක මඩුලනේ මේක. අද වගේ මේ ට්‍රැක්ස් නෙමේ. සජීවි සින්දු කියන්න ඕනේ. එකක් එක්කෙනෙක් වැරදුනා නම් අයිත් මුල් ටේක් එකට යන්න ඕනේ. ඉතින් ටේක් 16ක් ගියලු මම කියල මට බෑ මේ සින්දු කියන්නේ. නෑ නෑ මාස්ටර් මේක ගණ්ඩසාල කියපු සින්දුවක් දෙමලෙන් මේ තුමා දන්නවා. ඔයාම තමයි කියන්නේ ගුණරත්නම් කියන්නේ. ඔයාටම තමයි වචන අපි මොන හරි බලමු කියලා තමයි. නෑ එක දැන් කියන්න මාස්ටර් කියලා දුන්න වචනයක්. දුප්පතාට කෝසප ලෝකේ නෑක කෝකරා. ඒ නෑ කියන්න බැරි නිසා ඒ කරුණාත ප්‍රසිද්ධ ශූරින්ගේ දක්ෂතාව මම වෙන්නන්නේ බෙග් මාස්ටර් කියන්න පුර වචන නායක කෝකරා. ඉතින් මේ වගේ තව සින්දුවක් තියෙනවා මම මේ වෙලාව කතා කරන සමන ගමනේ අද ඔබ වෙනුවෙන් බය වෙන්න එපා අපි මේ සින්දු ටික ඔක්කොම කියලා සිතාත් මාතේ මගේ මූණ ඔරොල චිත්ත බලනවා මේ කතාවත් කියන්න ඕනේ. මෙයා යන්නේ නැද්ද මම යන්නේ නැද්ද අපි ඔක්කොම කියලා තමයි යන්නේ. ඉතින් කැලෑඳෙච්ච දා තිබ්බා වසන්තේ ගුවන්තලේ කෙලේ හඳක් ලැසින් දිලේ තමයි කියන්නේ. කෙලේ හඳ රෙකෝඩ් එකේ තියෙන තේමයි අදත් තියෙනේම තමයි. එතකොට ගුණරත්න මහත්තයා ඒත් ගුණරත්න මහත්තයා මාරු කරන්න එපා කියලා කිව්වා. ඒ වචන වෙනස් කරන්න එපා. එතන තමයි යාගේ ලස්සන තියෙන්නේ. වසන්තයේ ගුවන්තලේ කෙලේ හඳක් ලැසින් දිලේ ඔබයි ප්‍රේම චාන්දනි ඒ මා ඒ රාහු රාජ එවකුම් කිනා මා ඒ රාහු රාජයා මගේ ප්‍රේම මාලිනි. යාගේ සිංගින් තමයි ගොඩක් දෙනෙක් බැලුවේ. වචන කාටත් දැන් අපි මේ රටේ මිනිස්සු හින්දි කියනකොට අපි හිනා වෙනවා. ඒ කියන්නේ අපි දන්න භාෂාවක් මගේ මව් භාෂාව හින්දි කියනකොට අපිට තේරෙනවා මේකල වැරදි කියන්නේ කියලා. ඉතින් ඒකත් එහෙම තමයි හැමෝටම තියෙන ප්‍රශ්නේ. ඇක්සන්ට් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි ගගනෝදර ගුගුරායාදෝ ගගනෝදර ඒ ඔක්කොම શબ્ද කරන අය ආයි මම හිතන්නේ මේ ලංකায় කාටවත් පුළුවන් දෙයක් නෑ. ඒ තරමටම ඒ කියන්නේ ඒ බර දීලා තියෙනවා. අර සකස් කඩ නොකේ කඩ තොකේ කඩ බස් කඩ කිව්වා වගේම හරි විදියට විරිතත් එක්ක බර දීලා ගායනා කරලා තිනවා. අපි එසේ නම් ඊළඟ ගීතයට ආරාධනා කරන්න සූදානම්. කරුණාරත් අභිෂේකර මහත්මයා ලියු PLA සෝමපාල මහත්මයා සංගීතවත් කළ එදා දමයන්ති චිත්‍රපටයේ එතුමාගේ යොමුරු ගීත අහන්න අපිට හොඳම වෙලාව. ආරාධනා කරනවා ඔබ ආයිමත් ඇවිදින් සොඳුරු ප්‍රසංගයේ ආදරණීය කලාකරු ඉෂාක් බෙක් ඔබට. ස්තුතියි. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා මිනිසා
සොදරු ප්‍රසංගයේ 18 වන අධ්‍යයනය අපි මේ රැඳී සිටින්නේ ගීතය හද්දී සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා ගුවන් විදුලියට විතරක් නෙවෙයි අද මුළු මහත් සමාජයටම මේ ගීතය කොච්චර වටිනවද අපිට මිනිස්සු හඳුනා ගන්නට අර එකට නිදලා එකට කාලා බීලා මිනිසුන් අඳුර ගන්න බැරි බවට සාක්ෂි අදත් අපිට දකින්න පුළුවන් හැමතැනම දැන් ඉෂාකයේ මේ මොහිදින් බෙක් කියන ගායකයාත් එක්ක අපිට අපේ බෞද්ධ වෙනම බෞද්ධ ගී පරිච්ඡේදයක් කතා කරන්න පුළුවන්. එතුමා ගැයූ බෞද්ධ ගීත පිළිබඳව අපි මේ 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 පුංචි වෙලාවතට කතා කරන්න සූදානම්. මල් සුගන්ධේ දම් සුගන්ධේ සිට කොච්චරනම් ගීත බෞද්ධ ගීත කොච්චර විතර කියලා තියෙනවද තාත්තා? මං හිතන්නේ 12000ක් ලියුවොත්
එකලොස්දහක් බෞද්ධ ගීත කියලා කියති. ඒ තරම් ගායනා කරලා තියෙනවා. අපිට පොඩ්ඩක් පුංචි පුංචි කොටස්වත් මතක් කරමුකෝ ගී අතර. අපි එකක් ගායනා කළා සකල සතම. එතකොට ප්‍රධාන ගීත වෙන්නේ ඕ බේරාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පෑරේදෝ එම විට පවසන මොවිල් නොබේ බුද්ධං සරණං ගච්ඡාමි මෙහෙම කියලා තියෙනවා සුවදේ හරිද නැ පිච්ච හරිද මට සීතල සුළඟ පවාඩි හිමි බුදුන බුද්ධ ගයාවේ හිමි බුදුන බුද්ධ ගයාවේ බුදුන්ගේ අමාධර්මේ නොතේරී දනාවේ වෙලීලා දිවි ප්‍රේමේ විනාසේ උනාවේ බුදුන්ගේ අමාධර්මේ මෙහෙම කිව්ද තියනවා සුවදේ මට පායාලා සූර්ය දේව රාජයා කාසේ අවදි වුණා ශ්‍රීපාදෙහි මේ දෙයෙන් ගෙරටේ මේ ශාන්ත උදේ සූර්යෝදේ මනහර කඳු පෙළ කාන්ති දේනවෝදේ සරවන බව කඳ සූරින්දු ගෙතෙද බලේ පලකර තුරුලිය ඔද කල මදනලේ සරවන බව කඳ සූරින්දු ගෙතෙද බලේ මේ සය මුහුණ කීනෙත් දොලසකි පෑහුනේ කිතු සෙත මෙනි පිල් විහිදෙන වාහනේ බබලන ලෙස ශ්‍රී ලංකා කානනේ එක නැතකින් බලනු මන විස්වාමිනේ තමනද හිම බිම පාලන සුරින්දේ ඔබේ බල ශක්තිවේ මාගේ අනුප්‍රාණේ ඔබේ බල ශක්තිවේ මාගේ අනුප්‍රාණේ හිම බිම පාලන සුරින්දේ සකල සතම බෞද්ධ පැතියෙන් ගීතයේ වගේම සරවන බව කඳ සුරිදු කිව්වම ඊයේ පෙරහැර මංගල්‍ය ආරම්භ වුණා. ඉතින් කඳ සුරිදු නමස්කාරයේ බොදු බැතිය වගේම තමයි දේව වන්දනයටත් එතුමාගේ මිහිරි හඬ. දැන් ඇත්තටම ස්ලාමීය බැතිමතෙක් මෙවැනි බෞද්ධ ගීත ගායනා කරද්දී ස්ලාමීය සමාජයෙන් විරුද්ධත්වයක් එහෙම නැත්නම් එතුමා දැන් කියන්නේ දැන් ගීතේ කියන්නේ එඹ විට පවසන මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. සාමාන්‍ය කියන්නේ ඔබ ඔබ ස්ථාමීය බැතුමිතුන් කියන්නේ හැම මොහොතකම අල්ලා දෙවියන් යදින්න කියන කාරණේ. එතකොට එඹ විට පවසන මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වම ඉස්ලාමීය සමාජයෙන් ටිකක් විරුද්ධත්වයක් ආවේ නැද්ද? මම නම් හිතන්නේ අපේ නායකතුමත් ඉන්න විතර බලාගෙන මම පොඩි කාලේ ඉඳලා දකින්න රූපේ එහෙමම තමයි වෙනස් වෙන්නේම නැහැ. වයසට යන්නෙත් නැහැ. ලෙඩ වගේ පේන්නෙත් නැහැ. හැමදාමත් බිග් මාස්ටර්ව දැක්කමත් වැඩව ගැන දෙන්නම අස්සලාම වලේකම් වාලිකුම් සලාම් කියලා මෙහෙමයි මේ මෙගලගේ තිබුණ සම්බන්ධතාව. ඉතින් අපි දෙන්නකින්ම හැවොත් අපි කියන්නේ අපේ පැත්තේ එහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ. මුස්ලිම් පැත්තේ ආවේ නැහැ. එන්නේ වෙන පැත්තකින් තමයි. ඒක තමයි මෙතන ප්‍රශ්නේ. ඉතින් මේක හරවනා මුස්ලිම් පැත්තට මුස්ලිම් කට්ටි කවදත් කියන්නේ බේරොල්ල ගියොත් මම දැකලා තියෙනවා අජියාර් අந்த පාට්ට පඩිංගෝ අந்த පාට්ට පඩිංගෝ තාතහනා ආ ඔයාලා ආසද ඒකට නැත්තම් අපි බේරොල්ල ඉන්න බෑ
जनता तेक अभी आडंबर है वेसाकोल्ट हेन्नी अभी गायक की सिंधु ने अभी कीना मेन बलंड अभी गायक की सिंधु हंड कीन मिनीसु मुस्लिम भक्ति के इतनी मेहमतम इधी मम की बुद्ध सलंग चमट विरुद्ध ना सिंधु की अंडे पाकिला दिंडे पाकिला इतनी मेम ई थिंक लेवलिंग जान वलिंग अनेक बेबिट नबीतमाट तिब्बा अपे बुधरजन वासे तिब्बा जीसस वासे तिब्बा विरुद्ध काटते नत्ते अपिट कोहम इल्लकर आयदे अपे सामान्य मिनिसु एक निसा मे ओक्कम अयिन करगन यंदरुनु गमन ताता लस्सन गिया दा अपे एक सीपत कला अपे गायन करना इदि मिच्चर या कियने तेच्चरई मट लबुनु दे मन करा पुते एक मिनिसु चोदना करना नंग ए मंग अल्लाते कथा करना किदिगे සංගීතයාවේ ගායන ශිල්පියාලෙස එතුමාව හඳුනන්නේ ඒ නිසාම තමයි හැම මොහොතකම එතුමා මේ මං කියවලා තියෙන මේ ආටිකල් එක දැක්කා හරි අහිංසක පුද්ගලයෙක් විජේරාම නායක මහත්මයා සහ ස්ටැන්ලි පීරිස් මහත්මයා එකතු වෙලා බිග් කැසට් ආපු කාලේ කැසට් කරලා එතුමාගේ කැසට් මං හිතන්නේ වෙනත් කෙනෙක් ව්‍යාජල විදියට යම් ආකාරයක අලවි කර අවස්ථාවේදී ඔය 83 87 इंदुलंका विसुमत्ते कार परिपुलंकावट दापु काले मीट विरुद्धव गायक गायकावन पनास देखने की तरह एकतु वेला गालु मोदर सिट इंदिया महाकमिसारिस कार्यालय एनवा पागमनक मेक पागमने मोहिदीन बेग महात्मा तीन एतकोट अर कैसेट करपु होराट कैसेट करपु केनत ए तन इन्नवा ज्योतिपाल महात्मा याव दकला अल्लल गन्नवा अल्लल गत्त अवस्थावेदी तात मोकद कियन्ने अने ज्योति मल्ली अतर इंडियाव फलिगंडेपा अपे हंड अरगने जीवत्ना कमा उसाइट मगे तात उसाइड गिया विजय राम नायक महात्मा तेक् नडुअट एतने बंटी सोसाला लोहर के खिटिया दी सिर्मा बंडार नायक सिविक रईट्स नतिकरपू बंटी सोसाला या दखल तात दखलाइला जज नगिट वाट इस हेपनिंग हिम वेन्नी मेतन बिग मास्टर मुखद हिटगन कैसेट प्रश्न के लिए मम्मी केस के लबन वास्ट इवर कलोनी अट लबे अलाबे आराम दिखे विजय रामन लंगट लगे युवा टिकेट मैंने की एंबुल गिना कि म्या गिना दुन एंबुल वया कल म्या म्या चौदन करना साल के वाले की लगे कि लगी थी कलावे कलाव क्या हरी उतुम दयाक सिद्धार्थ अभियोक्म लोकोड जीव तिन्ने मंदा सिद्धार्थ कौद कि सिद्धार्थ दम कौद कि वादक मंडल जीवते अभी मे संगीत करना सलिगन आसा अट आसा तीना ये कलाकौर क्याने हर निहित मान्य कलाव क्याने होरकंकर मम दंड क्रिकेट होरकंकर देशपाल होरकंकर ओन का होरकंकर संगीत होरकंकर कल कल दे पल पल दे पल दे नाम एक मंग दंड एक निशापी एक दनगण तम मम संगीत टवीला मट कोटिकन पुला मट मे मोने मट अर कोने मगे तात कवते हैं ज्योति अंकल हेमे हवितने मिल्टन पेर्रा महात्म हेमे हवितने मेन कलाकर अद मुक्द मे लक्षण गिले मोना सिंधु कि मन दुस्क मन दुस्किन का रटट उभिन गीत अभी आमदुर्ने अभी आमदुर् मे इन्ना मे गा कथाकर अभी रटट गीत क्या मुखद ऐ मे बिग मास्टर मुत्तुस्वामी मास्टर रोक्सामीला मे दम द्रविड कट्टिय ඒ ඉන්දියාවේ එසස් වේදා දක්ෂින මූර්ති දෙමළ කට්ටිය මේගොල්ලෝ තනු බලන්න දැන් ඊළඟ ගායන කරන ගීතයත් එසස් වේදා නිර්මාණ කරපු ගීතයක් හින්දි දෙමළ නෙමෙයි ඒ බලන්න අහනකොට බලන්න මේ නිර්මාණය කොහොමද කියලා අපි ඉතින් ගීතයට යමු අපි ඔව් අපි අහන්න සූදානම් වන්නේ මේ ගීතේ තරම්ම අර නිර්මාණාත්මක හැකියාව දෛව විපාකයේ චිත්‍රපටයේට කරුණාරත් අභිෂේකර මහත්මයා ගුවන්විදුලි මහ ප්‍රතාපවත් හඬ පෞෂ්‍ය සහ ගීත ක්ෂේත්‍රය තුල ඔහුගේ ගී සටහන හරි අපූර්වයි කරුණාරත් අභිෂේකර මහත්මයා ලියු එස් එස් වේදා සංගීතවත් කළ දෛව විපාකයේ ඩිංගිට මර්කද හා මේ අපි ගීත අහන්න සූදානම් වෙන්නේ එදා අල්හාජ් මොහිදින් බෙක් ගයෝ සුමිරු ගීතයද उबाई माते विदिन सुदुर प्रसंगे इशाक बेगे हाँ पे इरुनो नगी अवर गिरे गिरी है
दूने मानल नो पिपे इरु नो नगी अवर गिरे महामेरनो सेले सुलंगे किसी काले नेत कलु पाट गिरे इरि हेल मुदुने मानल नो पिपे इरु नो नगी अवर गिरे कवदा सागरे शीतलऊ इय महा सागरे उनरे विद कवदा सागरे कोकिला कौडानवे नैमे सेवीला लोवे नीलम सिसेना असलत नैना नीलम सिसेना असलत नैना ब्रुंगया बिसन लुमे ब्रुंगया बिसन लुमे इरी हेल मुदुने मानल नो पिपे हीरु नो नगी अवर गिरे जातिय वटिना सिंघले अभिमान उदय में सिंघले ए ए दिनु जातिय वटिना सिंघले अभिमान उदय में सिंघले ए निगा सिरिते गली खानो गाइंदी नू देली पर सिरिते नी ओब हेल मैनी पर सिरिते नी ओब हेल मैनी ऐ दसो केट हेलुए ओबहल मैनी ऐ दसो केट हेलुए ऐ दसो केट हेलुए स्टूडियो अगे रोम उद्दीपने वेनवा कियन्ने बाइल खेलिन वेनवा कियला अपि कटम हरट कियन ए हंड ए तरम पौरुषवत ए हंडे पुत्र उरुमय एलेसमटम अपिट मिहिरियावगेन आवट बहुमे स्तुति एतुमागे संगीत जीवितय तुल अवसाने यन्न कलिन नत्तटम एतुमाट सम्मान रसक हिमि वेनवा 1966 सरसावि सम्मान उलले एतुमाट प्रशस्त गायकयाट हिमि सम्माने हिमि वेनवा अपिट पुलुवन ए प्रशस्त गायनयट हिमि सम्माने हिमिवन गीतय पशुपटिगत किरीमक विधियट रूदसुन एक सुजाता अत्तनायक महात्मियत एक तमाई युग गीतय गायना कले अपि पोड्डक अहला बलमु ए रूदसुनाई ए मीवुरु हंडाई कोतरम अपूर्वद कियला श्रीलंके संगीत क्षेत्रीय सिनेमाव वेनुवेन कलमु Mm-hmm.
सरसवी सम्मान प्रशस्ततम गायक सम्मान गीते पशुकालीन नादेश्वरी सुजाता अत्तनायक गयो मिहिर अपूर्व अभिंदे इट पास हतर दीपशिका सम्मान इतमाट सम्मान लभिनोन सम्मान पिलिबंद कथा किरी दीपशिका सम्मान दीपशिका क्याने वेडिम चित्रपटी गायन कृपु गायक बिग मास्टर हिमुनाइटी तीन ये पटिगत कृप सम्मान गंडेन बिग मास्टर जो अभिविक्रम महात्मा गामी फोनसेका महात्मा इतकोट लता आंटी गायिका खटेट ये आवृदे असू दशके वेडिम चित्रपट गायन कृप गायके खटीट मे दीपिशिका या कलासूरी असूदे कलासूरी गण कथा गण प्रेमदास माते अगमत्यारी जनाधिपत्यारी समस्त मंडल की वालू कलाशूरी दिन काट दिगला ज्योति पाले गिले वालू अमर देव गिले वालू एक नमक प्रेमदास महत्या वालू मुहिदीन बे कवे नमक पोल घेवे गिले लंका मैस यागे सिंधु पहला तीन गिरा हरी हरी पैविस दिन गोवानी संस्था गिला तटी गणकल एट दिखाने को मिदन टाइल मट के अंड गिरा दस कट्टी मावल सद मुकद कौद बुद्धमा की हरी ऐसे ममत पड़काले मगे तात मट पेन दिन बिग महत सिंधु ज्ञानी प्रेम समाधि ज्ञान में ममत पड़काले माव उत्सल तात पेन अभी गायक बलंड कीन हटी इंदिया गायक वोलो अरे अमे आगेला मुलम सम्मान कलासूरी गत्ते कई देवनी और जार जार मात्र दिंडोली देवनी कलासूरी दिखा तात लंका दिखा करंदीन दिखमे आगत इवगे पनास्पे सड़सुला चिट्ठपाटे लंका वे गायक लता मंगेशकर महात्म्य गी गायलती है इकम गायक अतमाय मोहम्मद मे मोहिदीन बेग महात्मा सड़सुला चिट्ठपाटे गीत इद्रियटायम से मा गीत पुंचकुट सख्य ఎదిరియటాయము శవమా నిదహసలబనట బెమిసిందదా తరం 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 తంటట ఎదిరియటాయము శవమా నిదహసలబనట బెమిసిందదా మహాత్మ్య సమగే గీతే గావా අපිට ගොන් විදුලිය මතක කරන්න බෑනේ ගොන් විදුලිය ගී අතරතුර අර මතක් කළ ටිකිරි මැණික ඇඹුල ගෙනල්ලා ගීතය ගොන් විදුලි ගී අතර අග්‍රගන්න ගීතයක් ඒ කොටසකුත් අපිට අනිවාර්යෙන් අහන්න ඕනේ මං හිතන්නේ මේ ප්‍රේක්ෂකාගාරයේ සිටින බොහෝ දෙනා දැන් සින්දු මතක් වෙනවා ඇති ඉතින් මට පුළුවන් විදිහට මතක් වෙන විදිහට මම මතක් කරනවා එහෙමද අනිවාර්යෙන් මම කියනක හරියද මට හැන්නේ නැහැ මොකුත් ඇත්තමද මේ කියන්නේ tikiri menika mbula genalla ra 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 govirall godata villa la 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 tikiri menika mbula genalla galana tolen enga sodala kirala gahe hewanata vila galana tolen anga sodala kirala gahe hewanata vila nelum kole tanatiyala
tikiri melika ebula bedenawa tikiri melika ebula genalla sudhi siddhat mathya balagena inna yako metana vadaka madullak inna sindu gahanda thaw sindu thiyena ithuru echchega umba nikan ohe kiyagena na eka thama samayilla kakul alla wang samayilla राज्य नायक लंकावटेनवर्दू भाषावेन मोहिदीन बेग महात्मा गीत गायनाकस्ताव हिमी वेनव मतक दे मतक सिंधु अक्यांड भय सिनेमा भंडारक महात्मी की वा सिंधु गिंदु मेतन निमी मेतन इन्े सहकर रटवल उखम अगमति जनाधिपति उखम इन्े बी एम एस सी हेचे भंडारक समस्त साल बट इधी बदरुद्दीन मोहम्मद बदरुद्दीन मोहम्मद की ना सिंधु की अंड मोहनी भय ऐना मंग आईंगल अन्ना गिली देशपाल मंग कर मंग आईंगल अन्ना गिलीका की बास मंदा मिथन दिखी अंड बह सिम कथागर गिल बदरुद्दीन मोहम्मद बयत नए वगे कथागल तीन बह गिल मंग आई विना मैं आप महत्व पट कि बेग महत्व तो आज पट की तात की ना बदरुद्दीन नी सुमारीडा बोली गई मम्मी कथागर मिथन बोला रू कर्दू गीत विशेष मदर बदरुद्दीन मोहम्मद महात्मा सिनेमा भंडार नायक महात्मे राज्य अध्यापन अवतीट ये वस्ताव गडाफी महात्म्य मे गीते इवरूनाट पास बदा गवा मे बिग मास्टर आदर बेलद गवा गडाफी विरा अन्वर साधा मंदा मा शेटो फोर्टीन फादर के हम इकन अंतिम सिनेमा भंडार नायक इंदिरा गांधी दिन्न मत अलगन अविला मिस्टर मोहिदीन बेग वेल डन नाइस सिंगिंग के लिए सिनेमा बल यू हैव इंडियन वॉइस के लिए इंदिरा गांधी सिनेमा मेम तटकल की वालों एन इंडियन के लिए ओह इक बेलवे मे हंड अफेर अट है हंडा मे मैं मत लंका इक्कीन किन्ना मे आगे सिंधु की अंत गिरा यू आर बॉर्न इन इंडिया एकता ये नाम तरकना मे लंका नाम तरकना जीवते इक्कीन को मिष्कर गिरा जनाधिपति हमुना मोहन माता मोहन इलेक्तिबा अंदर मूड लोकट मिगलाइतने सिनेमा बंड महत्ति सामा मंदे बदुड़ मम क्यूवाने मम कीन करंकोया बलमुतने अब किवन इंदिरा गांधी मतकेम असूहते शियाउल हक इवकट पाकिस्तान जनाधिपति वर लंकावटेन व्यवस्था वेदी शियाउल हक महात्मा आपु एला वेदी नबिनायक तुमा पिली बंधव मे गीते हक उर्दू भाषा वेन गायन इतकोट शियाउल हक महात्मा आराधना करण इन पाकिस्तान पुरोसी भाव लबा दे पौल मारा पाकिस्तान मुखद अमेरिका जनाधिपति आगे यंग की युवत कौद कमी यूके चार्ल्स कुमार आगे की ना एंड यंग यंग मम पेन लेना आट थिंक ना बिग मास्टर की ना मम इंडिया आगे किनिक उर्दू कथा करे प्रेमस माते के उर्दू कथा कर मैं आना मूपट कपटिया मट पेना एत की अंड की ताता अरद बल अरद मून बलना मास्टर माँ बेर गंट गिला इतना मैं क्यों मुकुद ने हूं जनाधिपति के निक हेमोद मट दी लतीना गेवाल दी लतीना कटाल दी लतीना सली देना खंड बोंड उक्म दिया मैं तमें दिन निकला अंत बेटो अंत मुकुद दुनिया ती कि ना तमें यहाँ अपहास करने का नहीं अपहास नहीं बिग मास्टर दिंड तिबुने या तमाई या दुनिया तंग तात की वा कवाद कुतुमराट मेरा टे किसी में देख खंबे ने तीन गेत आरक्षक गंट के लिए मैं पर्चेस एक कुत्ने मंग हेमदाम की ना बिंदु आई नमे आई ना पर्च घटत ने लमाय अटद ने तेक पुदुम जीवित अक ये तुम गत करे अभी हामुदुने मरने पस्ते मंग हितान्य पंसी कटड़ी भिक्षुन्हांसी हिटिया
මට ඇහෙනවා අපිට ආරාධනා කරන්න නැතුව අපි කිසිම වලගයකට යන්නේ නැහැ කියලා. හැබැයි බිග් මාස්ටර් මරුණා කියලා කිව්වම අපි ඔක්කොම සන්තෝෂෙන් ආවා අපි හැමදෙන්නේ. ඒක තමයි වටින්නේ. ඒ ආව විතරක් නෙමෙයි මට ළඟදී එක්කෙනෙක් මේ 2022 මං සංගීතයට ගියා අනුරාධපුර පැත්තේ ඒක හැමදෙරක් කෙනෙක් අවිලා පුතේ පොඩ්ඩක් පන්සලට ඇවිල්ලා යන්න කියලා මගේ හැමදෙන්නේ මට වෙලාවක් නැහැ මං ඉක්මනට සින්දු කියලා කොළඹට යන්න වෙනවා. අනේ පුතේ පොඩ්ඩක් එන්න කියනකොට මං කිව්වා හැමදෙන්නේ මට දැන් අමාරුයි මං යන්නම් සමාවෙන්න මං වෙන දවසක යන්න නැහැ කියලා කොල්ලෝ ටිකක් ආවා. අනේෂාක අයියේ පවුනේ ඉතින් ආස මගේ ආසා තමයි ඉතින් මම දුවන්න තෝනේ කොළඹට දැන් මෙතන ගියාම මිනිත්තු 10ක් 15ක් පරක් වෙලා කියලා මං කිව්වා කම නැයන් කියලා. කොහොම හරි මොනාලි බොනාද කියලා ඇහුවා. මටත් පොඩ සන්තෝෂයක් වුණා මං කිව්වා හැමදෙන්නේ කහට එකක් හදලා දෙන්න කියලා කහටයි කිතුල් හකුරු දුන්නා බොණ්ඩ කියලා. ඇතුළට ගිහිලා රිදි කෑල්ලකින් ඔතලා වගේ එකක් ගෙනල්ලා මේක මොකද්ද කියලා දන්නවද අපිට මේ පෙන්වන්න තමයි වට එන්නේ කියලා කිව්වේ කියලා කිව්වා. දැන් අවුරුදු 30 ගණනකට පැනලා මේ ටික මං තියාගෙන ඉන්නා කියලා කිව්වා. මං කියා මොකද්ද කියලා. ඔයාගේ තාත්තා මරුණාට පස්සේ පස් දැම්මා. දේහයට පස් දාන අපි ඒ පස් එකතු කරලා මං තියාගෙන අවුරුදු 30 ගණනකට මේක මං තියාගෙන ඉන්න පුතේ. එයාව සිහිපත් කරගෙන මගේ අම්මා තාත්තා මැරෙන්න තියලත් මම මෙහෙම කරේ නෑ. ඒ බිග් මහත්තයාගේ දේහය උඩ දාපු පස් ටික මං තවත් තියාගෙනවා. තව කාලයක් මේක තියෙයි. මේක පෙන්වන්න තේ මං එන්න කියලා. ඉතින් මේ වගේ බිග් මාස්ටර්ව පිළිගත්තේ විදිය මං ඒකලට අඬනවා. තාත්තාගෙන හිතලා මේ තුමාට කිසිම දෙයක් ලැබුණ නැති එක ගේත් කඩලා දැම්මා. ඒ හිටපු 0.09 ගේත් කඩලා දැම්මා. ඉතින් මම කියන්නේ මේකයි යා ඒව බලපොරොත්තු නැහැ. සම්මානීය පුරවැසියෙක් දෙන්නේක මොකටද? දැන් ඉන්නේ ජනාධිපතිටත් ඒකලට මාත් එක්ක කතා කරන්න බැරි වෙයි. මං සම්මානීය පුරවැසිය මෙහෙම කළා දැන් මම අද ජනාධිපතිත් මට ඔලුව පහත් කරන්නයි. ඒක තමයි සම්මානීය පුරවැසිය කියන්නේ. ඉතින් මේක ලීසි සෙල්ලමකට දුන්නේ නැහැ. ඕන එක්කෙනෙක් යට කරන්න පුළුවන් බිග් මාස්ටර්ට කවදාවත් එයා කරේ නැහැ. මගේ රටේ කියලා දුප්පත් විදියට දුප්පත් ජීවිතේ දුප්පත් කෑමක් කාගෙන දීවත්‍ය එක්කෙනෙක්. ඉතින් මං හරි සන්තෝසයි එයාට පුතෙක් හිටියට මං බිහි වෙච්ච එක. ඔව් මං හිතන්නේ අපි සන්තෝසයි ඒ හඬ අදටත් අහන්න ලැබීම පිළිබඳව මේ මහා සංඝ රත්නය අද දවසේ මේ ස්ථානයට වැඩමවව දරා තිබෙන්නේ උන්වහන්සේලාම අපිට කතා කරලා අපිට මේ ප්‍රසංගයේ නැරඹීමේ අවස්ථාව ලබා දිය යුතුයි කියන කාරණය මම හිතන්නේ 18 වෙනි ප්‍රසංගයක් ප්‍රසංග 18ක් පුරා කවදාවත් ස්වාමීන් වහන්සේලා අපිත් එක්ක ආවේ නැහැ. ඒ තරමටම ලයෙහි බැඳි බැඳි ආවක් බෞද්ධ ගීතයත් එක්ක එතුමා තිබෙනවා. ශ්‍රියාවුල් හක් මහත්මයා ආරාධනා කරාම කිව්වලු මම ශ්‍රී ලාංකීය පුරවැසියෙක් ලෙසම තමයි මේ බිබේම තමයි මිය යන්න කියලා. ඒ තරම්ම ලාංකීය මව්බිමට ආදරය කළ චරිතයක් බවට පත් වෙනවා. ඒ උත්තුංග චරිතය. එසේනම් අපි ඊළඟ ගීතය වෙතට යන්න සූදානම් වන්නේ ගීපද රචනය ඒ ජේ දසොයිසා ආර් ඒ චන්ද්‍රසේන සහ එසේ වේදා සංගීතවත් කළ මේ ගීතේ මුල් ගී ගායනය අල්හාජ් මොහිදින් බෙක් සමග රුක්මණී දේවි අපි ආරාධනා කරනවා. අද මේ ගීතය ගයන්නට ඉෂාක් බෙක් සමග මොයිනා බේගම් ආදරණීය සොහිරියට. රාණියෙන් පොනගී මතෙන් රාජයෞනිය මාලවේ උතුම් ත්‍රිමයේ නුරරසේ බිබීතුටින් රාණිහාවින්නලෝ සැපේ උතුම් රාණියෙන් පොනගී මතෙන් රාජයෞනිය රාණිහාවින් ඉන්නලෝ සැපේ
दीला मालती චිත්‍රපටයේ රුක්මනී දේවී සමගල් හාජ් මොහිදින් බෙක් ගැයූ මෙවරු ගීතය අද ගැයූ මොයිනා බෙගම් සහ ආයිෂා කයි බොහොම සුතියේ රහා ඒ විදිහටම අපිට නොනසා තෙලිර කිරීම සම්බන්ධයෙන් දැන් තාත්තා කෙනෙක් විදිහට දඬුවම් කළ හැම නැද්ද ඇත්තටම මටද ඔව් මට විතරයි ගැහුවේ නැත්තේ අනිත් ඔක්කොටම ගැහුවා මට විතරයි ගැහුවේ ඒ මං क्रिकेट गाला पिस्वेड करसा उदेड गियो दवस दिखा पास गेदरटे रस्ते अदार्य ऐसी कार्य कुड़े कुड़कारी इधी पोड दंगाई मंग या नरक वेड नरक दीवा करना चित्रपटे मेतमा दंग पुदे मंग युव उदय पांद दहामार शोभा इतने मेला दिखा मार बल इतना हया मार शोध बल नमय मार शोध बल मंगेटेनको मैं उम लोकर मंग मुखर अतनी उडिंग पेनला उडिंग अक्का काम गील गील बुद्धि मैं उदय पंद बल को बावे मंग पेनला अब एक अवस्था बहुम आदरणी इली मकर बस की यालू एक दिन बदमा मे सल टिकट गलू टिकट गाने ප්‍රයිස් කෝට් අහුව වෙනවා ඔබ පොලිසියට ගෙන යනවා ටික්කෝට අහුන ටික්කෝ ඊට පස්සේ තාත්තා මොකෝ කිව්වේ මේ කාලේ පළවෙනි කාලේ මම දැක්ක ටික්කෝ කියලා වචනයක් ඇවිල්ලා එක පාට පැන්නා එතකම අපි දුණා ටිකට් ගන්නවා සමාලයට ගන්න නැහැ හැබැයි එදා මං සල්ලි දුන්නා ඒ අපි මට වැඩි වැඩි මල් එක්කෙනෙක් යාගේ මල්ලිත් ඉන්නවා මල්ලිට ගත්තෙත් නැහැ කාටත් ගත්තෙත් නැහැ ඌ ටිකට් කරගෙන ඌ පැන්නා මං දෙන පොලිසියෙන් ගන්න දැන් පොඩි කාලේනේ බයත් එක්ක මට දැන් दाहत 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 वायस पुलिस मुखद मुखद मट बेरी तर मंकवा मम बेग महत्या पुता ओय तात्क नमत कंड दावे किला अमुद कुणार पेन्टिकवा तात गिन्न गंड मैं मंक हेम गिन्न गंड पाऊ मंग मरदान पुलिस के आने अभी मैं तुम दान पुड खेर गम गे मंगीला साली एक पना रुपये एक नै तात गिन्न गंड मैं सर करना कौर गीला क्यूवा या सिंधु अक्ल आगे निजावे मैंने मास्टर पोलिस पुत आगे मैं आटे कल समय दूगना आवा बस बेलवा पुता बल बुला ओ अतना गीला मास्टर बल बस अतुलटा मगे नाम दिखरा गीला कुनार दिखा गेहुआ बस बस पड़ी पेली वेटना वेटा नगेट मेतन गेहुआ तवेक बीसी कटना मिनसुला मस्टर गांडिप मेरे एक्कीप एक्की तल्ला गिलवा मगे पुता मंग हाँ गिलवा मगे नाम अतिरा गुड काल गुड काल एम बीटीम इतने पड़ी वाद्यकना
ටික්කොත් එක තාත්තා මොකද මාස්ටර් ළමයි මේම දහදන්නේ අරම කියනකොට මෙයාටත් කියන්නේ ගියා තම්සේ මං හෙට බලා ගන්නම් එතකොට එම්එච් මොන් මහත්ය තමයි ගමනාගමන මණ්ඩලයේ ඇමති හිටියේ මං තම්සේ හෙට බලා ගන්නම් කියලා මාව ඇදගෙන ගියා මිනිස්සු බස් වල ඔක්කොම බලනවා දැන් මර්දානි බිග් මාස්ටර් එක්කෙනෙක් ඇදගෙන යනවා ගහලා ගහලා ලේ පෙරෙනවා හැමතැනම කොහමරි ගිය ඇතුළට ආම අම්මා කෑ ගාව අක්ක කෑ ගාව මොකද්ද තිරසනේ කයි ගහන්නේ කියලා මගේ නමම නැති කරාමු වැඩක් නැහැ දැන් මං ඉඳලා කියලා කෑ ගැව්වා මට ඒක තේරෙන මං උඩ ගිලා අක්කගේ කාමරේ බුදී ගත්තා කොහමරි 6 7 මාර වෙනකොට මට පේනවා ඔළුව අත ගහනවා නැගිලා බලනකොට මෙයා ඇයි පුතේ මේම කරේ කියලා ඇඬුවා ගොඩක් ඇඬුවා පුතේ ඊට පස්සේ මේක කරන්න එපා මම ඉන්නද නැද්ද කියලා දන්නේ නැහැ පුතේ මගේ නාමය රකන්න උනේ හොඳ නාමයක් මං ගෙනාවි පුතේ එක පුතෙක්වත් මගේ මේම හැසිරුණා කියලා කියන්නේ මගේ ජීවිතය ඉවරයි කියලා ගොඩක් අන්න මං ඒක මම දන්නවා දන්නේ නැතු කරන්නේ මගේ වරදකුත් නෙමෙයි මං ටිකට් එක සල්ලි දීලා නැග්ගේ අරයට කියලා කමන්න පුතේ මේ ආසල කොනවත් බං අද මට පොරුන්ද යන් හොඳ ඉගෙන ගන්නවා කියලා ක්‍රිකට් ගහනවා උඹ ක්‍රිකට් එකෙන් ගහන කියලා කොහමරි අවුරුදු දෙකක් තුනක් ගියනම් මගේ පත්‍රවල ක්‍රිකට් ෆොටෝස් තියෙනවා මුල්ම පින්තූර ඩේලි නිවුස් එක තාත්තා සින්දු කියනවා අගමැති පේවස මහත්තයා මෙහෙම බලාගෙන ඉන්නා පිටිපස්ස ස්පෝට් පේජ් එක මම ඉන්නා බෝල අරගෙන මෙහෙම කළා ඉෂාක් බෙක් විකට් 6-13 කියලා ඒක බලලා ඇඬුවා මේක තමයි පුතේ මම බලාපොරොත්තු වෙන්නේ ඕලල් පාස් වුණා මං ඒලවලුත් කරා ඒලවලු පාස් වුණා ස්පෝර්ට්ස් මීට්ස් එකේ මං චැම්පියන් සීනි චැම්පියන් වුණා මේ ඔක්කොම බලලා කිව්වා පුතේ මේක තමයි මට වෙන්න ඕනේ මං කිව්වා ඒ ගුටි කාපියක් කියලා මම අක සතුට වෙනවා කියන්නේ මම හැදුණා මං හැදුණා කියලා කිව්වා හරි අපි එහෙනම් ඔය අමතක කරමු පැරණි කතා එක්වමු ජාතික දිනු පතා කොටසක් කියමු අමතක කරලා පැරණි කතා ආ නන්ස්ටොප් එකේ කියනවා හරි අපි දැන් ඔය ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් ජාතික සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කළ චරිතයක් තමයි මොහිදින් බෙක් මහත්මයා කියලා කියන්නේ විශේෂයෙන් අපේ ශ්‍රී ලාංකීය ජනතාව 83 වසරේ කරපු මහා ව්‍යසනකාරී වටපිටාව මතක ඇති සිංහල දමිළ යම් ආකාරයක ගැටුමක් නිර්මාණය කළා දමිළ ජනතාව අපිට ආදරයෙන් ඉඳපු සංහිඳියාවෙන් ඉඳපු දමිළ ජනතාවට බොහෝ සෙයින්ම පීඩා කළා රටින් පවා ඔවුන් නික්ම ගියා ඔබට මතක නම් සිරිපතුල චිත්‍රපටයේ එතුමා ගායනා මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ කියලා මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ කේ වෙන්කට් කියන චරිතය දෙහිවල ප්‍රදේශයේදී වෙන්කට් මහත්තයව වාහනයෙන් බස්සලා බාල්දිය කියා කියන්නේ දමිළ ජනතාවට බාල්දිය කියලා කියන්න බෑ පණිට්ටුව කියලා සාමාන්‍ය කියන්නේ ඊට පස්සේ බාල්දිය ගියන් කියලා එතකොට මේ වෙන්කට් මහත්තයා කියනවා ඔබලා අහපු මේ සිරිපතුල චිත්‍රපටේ මම තමයි කරේ සකල සප්තම බොදු බැතියෙන් මගේ චිත්‍රපටේ ගීතයක් ඊට පස්සේ ආයිත් කියනවා නෑ නෑ අපිට බාල්දිය කියන වචනේ කියන්න කියලා ඊට පස්සේ කියනවා ගොපළු හඬ චිත්‍රපටේ මගේ නාමලි ගීතය මගේ චිත්‍රපට ගීතයක් කියලා මුළු වාහනේටම ගිනි තියලා එතුමා වෙන්කට් මහත්තයාව අපි අතරින් ඈත් කරනවා ඒ තරම්ම කුරුගිරු විදියට හොරණ ප්‍රදේශයේ මා උපන් ප්‍රදේශයේ ඉන්දියා ඩොක්ටර් කණපති පිල්ලේ කියලා පුංචි ළමයිට හැමදාම ටොපියක් දීලා තමයි ආදරණීය විදියට වැඩම කළේ අපේ මිනිස්සු ඒ චරිතයත් ලංකාවෙන් ඈත් කළා එතුමා ජනකොට අපේ අම්මලා කියනවා ලංකාවෙන් පස් පිටක් අරගෙන ගියාලු තාමත් ඒක සුරක්ෂිත කියනවලු මම මේ ලංකාවට ඒ තරම් ආදරේ කියලා අපි කොතනද ඉන්නේ හිතන જાතයක් හරි අපි ගාත ගීතය අහන්න සූදානම් වෙන්නේ අපි මේ චික් පොඩි කතන්දරයක් මට කතා කරන්න තිනා බිග් මාස්ටර් එක ගොඩක් දෙනෙක් ගීත ගායනා කළා මුල්ම ගායිකාව රුක්මණී දේවී මහත්මිය ඊට පස්සේ ජී.එස්. විරාණි මහත්මිය ජී.එස්. විරාණි මහත්මිය ගැන අපි කතා කරන්න ඕනේ සිතත් මේ ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ සංගීත අධ්‍යක්ෂ හිටපු ඒ අපි ආන්ටි කියලා කියන්නේ නෑ කමකුත් වෙනා ළඟම නෑ කමක් උත් වෙනා යව පොලිස් බැලකෙක හිටියේ තාත්තා ඉන කාලෙත් අම්මලත් එක සෙල්ලම් කරගෙන එකට හිටපු පවුලක් ජීස් බිරාණි මහත්මියගේ පවුල. ඉතින් මං අද ඒගොල්ලෝ නැති වුණාටත් මේ නැති වුණා ඒත් අපි හිටවල හැමදාම තාත්තා වගේ ඒගොල්ලොත් රැඳිලා ඉන්නවා ලතා ආන්ටි සුජාතා ආන්ටි ඒ කාලේ කිව්ව ගොඩාක් කටි
තාත්තා ගායනා කරා. ඉතින් අර විශේෂංගන වෙන්නේ ඉතින් රුක්මණි ලතා සුජාතා එහෙම එහෙමයි ජීඑස් බිරාණි එහෙම තමයි යන්නේ. ඉතින් ජීඑස් බිරාණි ගැන මම ඒකයි සඳහන් කළේ මේ 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 ශබ්ද ගාලයතලේ කොච්චර වැඩසටහන කරලා ඇතිද, ඒතුමි කොච්චර වෙහෙස වෙලා ඇතිද මේ ගුවන්විද සංස්ථාවේ වෙනුවෙන්. ඉතින් අපිත් එක්ක හිටපු එක්කෙනෙක් ඉතින් අධ්‍යක්ෂවරිය හිටපු එක ලොකු දෙයක්. ඒ කාලේ අපිට ගොඩක් දේවල් කරන්න අපිට හම්බුණා. ඉතින් එයාවත් අද සිහිපත් කරලා තමයි. ඔව්, ඒ සිහිපත් කිරීමත් එක්ක අපි මේ ළඟ ගීතයට යන්නේ. සූර්යා චිත්‍රපටයේ කරුණාරන්ද අභිෂේකර මහත්මයා, ගුවන්විදුලි ප්‍රතාපවත් හඬ පෞර්ෂය වගේම ශ්‍රී ලාංකීය ගීතයේ ගී පද රචනා කලාවේ අපූර්වතම හැඩතල මුසු කළ ආදරණීය චරිතය තමයි මේ ගී පද රචනා කරන්නේ. අපි එසේනම් එමියුරු ගීතය නෑ, ඊට මත්තෙන් මම හිතන්නේ තව ගීතයකට අපි යන්න සූදානම් වෙනවා. අපි ඊගාව ගීතයේ විදිහට ඒ ගීතය හඬ සූදානම්. මේ ගීතයේ ගී පද රචකයා ඒජේද සිල්වා සොයිසා, ඒජේද සොයිසා මහත්මා. මම හිතන්නේ අද මේ ප්‍රේක්ෂාගාරයේ ඒජේද සොයිසා මහත්මාගේ දියණිය සඳාය සොයිසා මහත්මියත් ඇවිල්ලා ඉන්නවා කියලා ආරංචි. පොඩ්ඩක් නැගිටින්න. සමාවෙන්න ඕනේ. මාත් එක්ක එකලට දුරකතනින් මරා ගන්න මාත් එක්ක. මරගන්න නෙමෙයි, ඒ මොනාගේ අසාධාරණයකට මට කතා කරලා කියන ඉෂාක් මෙහෙම එකක් වෙනවනේ. මගේ තාත්තගේ සින්දු පෙම්මල් මාලා කියලා දාලා බෝඩ් එක ගහලා තියෙන එකම අපිටත් ආරාධන. ඇත්ත තමයි, ආරාධන කරන්න නැතුව මෙතුමයිලා ගෙනල්ලා. මම දන්නෙත් නැහැ අනුෂා කොයි ඉන්නද දන්නේ. හරිස් බොහොම ස්තුති අද මෙතුමිය උණ ගැසුණා මට. අපි හම්බෙලා තියෙන කණි හම්බෙලා විපින්දුරු තරන් තියෙනවා. ඉතින් මේ මේ වැඩසටහනේ සින්දු දෙකක් තුනක් ඔබතුමියගේ තාත්තගේ සින්දු තිබ්බයි. ඉතින් මං හරි ආසයි සන්තෝසයි. ඉතින් මම කියව නැති වුණාටත් මෙතුමයි තියෙන එක සඳහන් කරන. දැන් මෙතනදී කර්ණත අභිෂේකර ශූරින් කිනුකට මා සිද්ධාර්ථ කිව්වස් කර්ණත අභිෂේකර ශූරින් නෙමෙයි මේක ඒජේද සොයිසා මහත්මයාගේ ඊගාව ගීතය අභිෂේකර මහත්මයාගේ වට පැටලීමක් සිද්ධ වෙන්නේ. ඒජේද සොයිසා මහත්මාව ආදරෙන් මතක් කරනවා. ආර් ඒ චන්ද්‍රසේනයන් තමයි මේ ගීතය සංගීතවත් කරන්නේ. දෛව විපාකයේ චිත්‍රපටයේද අල්හාජ් මොහිදින් බෙග් මහත්මයාගේ ගීතය අද ඔබ ආයිමත් ඇවිදින් ප්‍රසංගයේ. Thank you.
නැති ඔබට බැඳි ප්‍රේමේ වැඩි වේලා ඔබට බැඳි ප්‍රේමේ වැඩි වේලා මේ අදමා සොරකු වේලා සුදෝ සුදුරන් කදේ මගේ පෙව් නොවේ රජිනි ප්‍රියේ මාලා සුදෝ සුදුරන් කදේ මගේ පෙව් නොවේ රජිනි ප්‍රියේ මාලා සුදු ඉතින් ඔබේ හදවතේ තියෙන ගීත ඉල්ලීම් කොටස් කොටස් වශයෙන් අපිට පුංචි වෙලාවක් හරි හන්න වෙලාව මායා ගීතේ කොටසක් මායා ගීතේ කොටසක් අපිට ඉෂාක් අයියා අහන්න පුළුවන්ද මායා චුට්ටු කොටසක් මායා කියන්නේ කියලා ඡාය වෙයි ගන්නෙ මම මුචර සිද්ධ තියෙනවා තව තියෙන සිද්ධ කියන්නේ කොසපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ දුක කෙලවර වේ නිර්වාණේ රාග දේශ මොහ අන්ධකාරී ගිලිලා ශෝක සදායි අඳුර සමග ජීවිත මායා කඳුලේනී නැසියාවි පාපේ ගැලිලා වෙනසේවි හෝ භවදුක සදනා රූපට රවටි කිමද ආලේ කලෙමේ කිමද ආලේ කලෙමේ මෙයා බදාගත්තේ මං මොනාරි වරදක් කරන්න උඹට සමා වෙන්න කියලා කියලා. සිතත් අයියට මං හිතන්නේ උත්තර දෙන්න කිමද ආලේ කලේ මේ. මේ මං හිතන්නේ මේ හඬ පිළිබඳව. අතරම මේ කිමද ආලේ කලේ කියනට උත්තර දෙන්න ඕනේ නැහැ. මේ ඒක අපි සාමාන්‍ය මිනිස්සුනේ නේද? පදරචකයාගේ මොකක් හරි අදහසක් වෙන්න ඇති. බිග් මාස්ටර් කියන්නේ අපේ ලංකාවේ ජාතික වස්තුවක්. ගුවන්විදුලියේ එක හැමදාම එදා කාලේ ඉඳලා ගුවන්විදුලි සංගීතයත් එක්ක කටයුතු කරපු බිග් මාස්ටර්. මොකද බිග් මාස්ටර් කියන්නේ ගුවන්විදුලියට මහා එළියක්. ඒ වගේම බිග් මාස්ටර්ලටත් ගුවන්විදුලිය මම හිතා අඩිතාලමක් මේ රටේ විකාශනය වෙන්න. ඒ අඩිපාරේ යන ඉෂාක් ඇත්තරම ඉතාම මනරම් විදිහට මේ ගීත ගායනා කරන විතරක් නෙවෙයි මේ රසික ඔබ සමග සම්බන්ධතාවය පවත්වාගෙන ඉතාම හොඳින් ගායනා කරනවා ඒ වගේම ලයාන්විතව දේවල් ඉදිරිපත් කරනවා ඉෂාක්ටත් බොහොම ස්තුතියි ගුවන් දිලට ආවට ඒ වගේම මේ බිග් මාස්ටර්ගේ මේ ගීත ලැයිස්තුව ගීත කන්දරාව ඉදිරියට අරගෙන තවදුරටත් ගායනා කරගෙන මේ රටෙත් මේ රටෙන් ජාත්‍යන්තරයටත් යන්න තව තවත් ශක්තිය ලැබේවා කියලා ඉෂාක්ට ප්‍රාර්ථනා කරනවා. හරි. අපි ඉෂාක් අයියේ මේ වරදකායද චිත්‍රපටයේ පියලී කැඩීලා වැටුණා නෑඹුල් සමන් මලේ කොටසක්. රික්වෙස්ට්. පියලී කැඩීලා වැටුණා නෑඹුල් සමන් මලේ බැඳි කූඩුව කැඩී ගියා වැදී සුලංසරේ පියලී කැඩීලා වැටුණා නෑඹුල් සමන් මලේ බැඳි කූඩුව කැඩී ගියා වැදී සුලංසරේ ආකාශ පිරිමේ ගැහැපි අන්න විදුලියක් වැදුනා හෙන සැරයක් ප්‍රියවන්තයන්නානෙදි දෙනෙක් මලාද කී දෙනෙක් ඔබ නේද ඇති කරන්නේ ඔබ නේද නැති කළේ බැඳි කූඩුව කැඩී ගියා වැදී සුලංසරේ
vedi sulan sere manika klakina narajinde kuse mamo banira turu rakimi mohatak paasa viranga kiyala namaya matura kiyami sevanellak vemi hasarallak deka senasennatama aave hadapuda sunamata pooja veva adoba hata mage jeeve hari velama hari ekmadin yana nisa alhaj mohidin beg mahatma saha mohidan e paul paul sansthawa den oba piyanan ge asure sahodara sahodaran ki denek da obata ata denek api okkoma ata denek antim hatara thamai den inne loku hatarama giya langa 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 ave pspd balagini didi loku aya dennat meruna meruna loku akkala dennat naha mata den nangi vithara inne mata malli kenek innad mata kalin ayya kenek inna echcharai apit kavadhari ikmanta gamana yana hari oy gamana yana ta 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 ehaka kaachayak daana operation ekata yana mohoteedi amma diha balagena ammata kiyapu de saha gedara bitti allagena kiyapu e kathandare hari sangvedi hrudaya sangvedi apita chutak e mathake yawada karana eh din loku operation ekata giyeth naha hebaya asuruna hati apita nikan danuna monhari wenna yanne kila e honda minissun ඇවිදින කොට කතා කරන කොට අපි නිකන් දැනෙනවා මොන හරි කියන්න හිතනවා මරණේ තයි ඒබැයි මරණේ කොයි වෙලාවද එනවද කවදද එනවද කියලා අපිට කියන්න බෑ කිසිම ડોක්ටර් කෙනෙක්ට කියන්න බෑ මේ වෙලාවයි තමයි මැරෙන්නේ කියලා ඉතින් තිබුණ ප්‍රශ්නේ පොඩි කාචි කාචිය දාන්න පොඩි මින්ත පමම මම කරා පෑයක හමාරක ඔපරේෂන් එකක් රෙටිනා රෙටිනා ඩිටැච්මන්ට් කියලා කියන අස් එස් මේ ඉරිලා ගිලා මගේ මේක දාලා මහලා කොටලා ගම් ගහලා මගේ ලොකෝ ඔපරේෂන් එකක් කරා තාත්තා ගියේ නිකන් මින්තු 10ක ඔපරේෂන් එකක් ඒකත් කරා මං ඊට පස්සේ මගේ මේ ඇහැට සුදු ආවා සුදු ඇවිල්ලා මං ගියා කොච්චලයිද සාලිපතින්න මහත්තයා කිව්වා ડોක්ටර් සාලිපතින්න මින්තු 7ක් මගේ ඉච්චරද එහෙනම් තාත්තා නැති උනේ ඒක අහන්න එපා ෂක් මගෙන් අහන්න එපා ඒක තාත්තා අපි ඔය අතුර කතා අතර තාත්තා අන්තිමට ගෙදරින් යද්දී අම්මා දිහා බලලා කියපු කාරණා ගෙදර බිත්ති අල්ලගෙන අම්මාගෙන බල්ලා අපිට කිව්වා අම්මට හොඳට බලා ගන්න මං ඉන්නකම් හොඳට බැලුවා ඇයි මොකක්වත් ප්‍රශ්නේ නැහැ නෑ ඊට පස්සේ උඹලා තමයි කියලා මටයි මල්ලිටයි මනම් ගිරට අම්මා හොඳට බලා ගන්න කියලා කියලා එලීට ආවා ඇවිලා බිත්ති බිත්ති මේක ඇල්ලුවා කෝටු කැලි සොයලා පරණල් කොලගෙනල්ලා තාලයකට තියාලා පොඩි කුරුළු ගයක් සක ඇඬුවා ගොඩක් ඇඬුවා අයිත අතිගෙනකොට හරි මහන්සිය මම ගියේ හැදේ පුතේ කවුරුත් නැහැ මට ඉන්දියාවෙන් ආයේ මං තනි මිනිහෙක් ලංකාවේ එක්කෙනෙක්වත් මං අඳුරන්නේ නැහැ සින්දු කියන්නේ ගියම මිනිස්සු අඳුර ගන්නවා මට කියලා යාළුවෝ නැහැ දැ කවුරුත් නැහැ අම්මව ආරක්ෂා කරන්න මගේ අත අත්වලි මං ගල් ගොඩල අරමං බාස්රට දීලා තිනා මේක ඔක්කොම පණ තිනා පුතේ ලොකු ගයක් නැති උනට කමක් නැහැ මේ චූටි ගයක් ආරක්ෂා කරගන්න කියලා වාහනේ නැගලා ආයිත් ගේ දිහා මෙන් බල්ලා එන්නම් එන්නම් කියලා ගිය තාත්තා ළඟ ඔබ නතර වෙලා ඉන්න මොහොතේ ඔබට කිව්වා මේ ශ්‍රී ලංකාවේ අවසන් සිංහල බෞද්ධයා ඉන්න තාක්කල් උඹල බඩකින් ඉන්න නෑ කියලා මොනවද ඒ කිව්වේ ඊට මේ ඔක්කොම කරලා ඉස්පිතාල ගිහින් නතර වෙලා මම මල්ලි හිටියේ මල්ලි කොහෙ හරි ගියා එහාට මෙහාට ඉෂාක් කියලා අල්ල ගැව්ව මං ඔව් තාත්තේ මට අදත් මං කිසිම ස්පිතාලට ලෙඩෙක්වත් බලන්න යන්නේ නැහැ මං මගේ සිරිතක් මරණ මිනිහෙක්ව සනීප මිනිහෙක්වත් මං බලන්න යන්නේ නැහැ ඒක මගේ ඒ මම දන්නේ මොකද කියලා මම තුම්පාර ස්පිතාලේ ඇක්සිඩන්ට් වෙලා වාහන හපලම වීසි කරලා ගියා තුම්පාර මං ස්පිතාලේ හිටියා බෑන්ඩේජ් දාගෙන මං හැමෝටම කිව්වේ බලන්න ඉන්න එපා ඒක වේදනාවක් වෙනවා ඒක නිසා සනීපල આવත් මාව බලන්න නැත්තම් උස්සගෙන ගිහිලා කනත්තර දාන්න කියලා තමයි මගේ ආසාව. ඉතින් සාමාන්‍යයෙන් ලෙඩෙක් වුණා මං යන්නේ නැහැ. පිළිකා ස්පිතාලට යන ගහනවා මං කියලා.
मट इंद मेरन मीनस बल्ड मट अमारी सनीपेट पुला कमान सनी गिदेट मंगा इस्पिताल मंगे कविता सुवंत ये मिनसु अंडन हटी बल हटी मट तरह ताते मत इनको कमती है नी कि मम्मद कमती है पुती मे पलिनी पार आवे का कमान आवतावान गीला कील गील तम अरिंग बट कखिया गीला मगे हों नाम बट मत कहती मंग हापी गीला समावीलो पिसे ना पुते हों नाम खरी मारिंग मेरे अड्डे टाइल मंग हदागत्ते अनी गाय को नम टीक की वया बल पंकोहमद इन्नी गलोगीला कणो बुणवार मे उम मं किसी अरे नैन पुते उल्ला निधागण कण बुण संगीत गी अम तलगन मेन अम्मा दीपील सत्या कत्तीगण अति कव कड़ेगी काप मीनी कूद मे कड़ी ते ते बील समार ए मुस्लिम कटिया मास्टर पड़के ते का भूमि मास्टर अभी अरंदे मास्टर पड़के और अरंदे मैं बुण अभी मास्टर पड़ा के हेम गील मम दीपार तुम पार दिस कव कड़े कि बुंडे अम्म हदल दुनते अम्म हदन कैम एंदूम हूदाने अम्म एटिकम बलापुर अम्मी अम्मी आदरकर मेरण कम अम्मत जीवत्न अम्म गणितम याकिया हूद बलागणि पुतेला मट एक धनुना कैनडावे कैनडावे सिंधु की इनकोट मट एम तुम अकेना मैं कथा गल की ना अये अम्म ने तीन हाकिला मंग एंडवा गोडक ताते मंग असर ताते अम्म बला उसे मम्मी कलीम की सिंधु की अंडे पावा सिंधु की अंड गया गुडा देवल अहिमे एक बट कणगाट एक आयुद गंड आलता मगेतुले एक अखने स्वीडन हिटिया अम्म नीटा मंग कैनडा हिटिया मगे लय हरिदेनवा प्रश्न मगहर अर लंकावे अवसान सिंघल बौद्ध इंड का बड़की कथा एक पुते मंगापुनाई सिंधु टीक बेर गंड बुला बड़गिन हिंगा खंड मगे नाम बोला एक दर पंगड़ी मुखद अम्म टीप वहाटिक बोला मेरे पड़ा मगे नाम तीन बाबू सिंगल जनता बौद्ध कम बड़गर्पिणी हेमदा मगे नाम तीन हिथ अंतिम सिंगल मीन कि कंगल बड़ी नि हे एक अभी अर कोट कैलिसोया परंडल को पर्चस नमेट को निवस शेक्सपियर वेवा बीतोवन वेवा एम नाम रविशंकर वेवा ए रटवल जीवत्व कला महाकलाकार सद कौतुकागार बावट पात्र म्यूजियम है भाई अलहाज मोहिद्दीन बेग महात्मा पर्चस नवे निवस कोटु कैली होयला परंडल को हदपु निवस डोसर करा डोसर कला महाबी पर्चस नमयक नेवी पर्चस एक कटाडी बिंदु बिंदु नमयाई समावेन पर्चस एक कटाता डोई समावेन ए निवस पॉइंट का आना ए निवस डोसर कला ए तमाई अभी हितान हर अभी इगलांग गीते टेन सुदाना मन में गीते करुणा रंदा भेसे कर महात्मा ले लेती ने दक्षिण मूर्ति संगीत वाद कला सूर्या चिटपटे गीते अभी हान सुदाना दुटुदा इंद लालू बंदा धन्यवाद मम पिंबंदा रसनत सी देवी पैहर वन टपे गंगण
උදායිඳලා ලුහු බැඳා मोहिदीन बेग मास्टर गायना करपु एक गीते अद काले समाज कोई तरह नम पटिणवाद कोई तरह नम उपदेश अनुशासन लबा देनवाद केला हितेन्ने मे गीतयान् अपि नवतात् रसविन्दनय करणकोट एहेनम् एदा ए बेग् मास्टर् तनागत्ते नामय अद अपि पुताट उपहार वशयेन् लबा देन्नटयि सूदानम् वेन्ने एहेनम् सम्मान प्रदानय सदहा वेदिकावट मा इतामत् गौरवयेन् युतव अरियुम् करणवा श्री लंका गुवान्विदुलि संस्थावे अध्यक्ष जनरल नलिन् कुमार निशांक महताट गुवान्विदुलि उपदेशन सभावे हशिम् ओमर महताट ගුවන්විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පාලන චන්දිම පතිරණ මහතාට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අලවි පද්මසිරි හෙට්ටිආරච්චි මහතාට ඉතාමත් ගෞරවයෙන් යුතුව වේදිකාවට ඇරයුම් කරනවා. එදා මෙදා තුර දශක ගණනාවක් ගීතයෙන් ශ්‍රී ලංකාව මුසපත් කරු ए बेग मास्टर अलहाज मोहिदीन बेग शूरीन वेनुवेन अद दवसे दे ओगे पुत्र रत्ने वन इशाक बेग वेनुवेन पिरिनमन उपहारे पुदकरानट में आराधने श्रीलंका गुवान्विदुलि संस्थावे अध्यक्ष जनरल नलिन कुमार निशांक महताट एवागेम रेडियो यंत्र पिरिनमीम सदहा इशाक बेग महताट सह मोइना बेग महात्मियट रेडियो यंत्र පිරිනැමීමට බ්‍යාරාධනය ගුවන්විදුලි උපදේශන සභාවේ හෂිම් ඔමාර් මහතාට
ස්තුතියි ඔබ සියලු දෙනාට. ඒ වගේම අද දවසේදී ඔබ ආයමත් ඇවිදින් ප්‍රාසංගික අධ්‍යක්ෂකේ මාලාවේ මෙවැනි රසවර ගීත සංදේශාවක් අපිට තිලින කරන්නට අපිට අනුග්‍රහකත්වය ලබා දෙන්නේ ඔවුන්. ඉතින් මුදල් දෑක පිරිනැමීම සඳහා වේදිකාවට තමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා JA Beauty Care ආයතනයේ ජීවනී ජයතිලක මහත්මියට. ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාට සහ මොයිනා බේගම් මහත්මියට ගෝල්ඩන් ටච් නිෂ්පාදන ඇතුළත් තෑගි පාසල් පිරිනැමීමත් ජීවනී ජයතිලක මහත්මිය අතින් සිදු වෙනවා ඇතේ. බොහොමත්ම ස්තුතියි. ඔබ ආයමත් ඇවිදින් ප්‍රාසංගික අධ්‍යක්ෂකේ 18 වෙනි අදියරේ අපි ඔබ සැම මේ රැඳී සිටින්නේ. එහෙනම් මේ සා කාර්යයක් ලස්සනට කරන්නට මේ සහ විශාල ගීත ගොන්නක් ඔබට ලස්සනට රස විඳින්නට සංගීතය සැපයූ ඒ අග්‍රගණ්‍ය වාද්‍ය වෘන්දය සිහිපත් කිරීමටයි මේ සූදානම. ඔබේ අත්පුල සන්නාදයේ මැදේ හඳුරගන්න කීබෝඩ් වාදනය චාමර හපංගම, නලින් නාවුඩු විතාන, වයලින් වාදනය WJ උපාලි, දර්ශ රත්නායක, අසේල වන්‍යාරච්චි, මල්ශංග රත්නායක, සිතල් වාදනය දිලුෂ රවින්ද්‍රනාත්, ගිටාර් වාදනය නිහල් පියන්ත පෙරේරා, ප්‍රසාද් සිල්වා, සුදත් දිල්රුක්ෂ, ඔක්ටෆෑඩ් සිසිර ධර්මරත්න, නරිදු චතුරාංග සමග තබ්ලා වාදනය රන්සිත් සමරවීර. පොදුරාජ මණ්ඩලීය පැසසුමට ලත් අපගේ සුවිශේෂී වාද්‍ය වෘන්දයේ අද සංගීත අධ්‍යක්ෂණය සිදත් සෝමසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වාද්‍ය ශිල්පී වාදක මණ්ඩල නායක විශාරද සිදත් සෝමසුන්දර මහතාට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම අද නාට්‍ය ශික්ෂණය ආනන්ද පද්මසිරි, ප්‍රභාත් හපුහෙට්ටි, මෙතිරි සහය, සුනිල් මහතුරගේ, ප්‍රදීප් පුෂ්පකුමාර. ඒ වගේම තමයි ශ්‍රව්‍ය දෘශ්‍ය ඔබට අත්දැකීම් ලබා දෙන 1-to-1 සඳ ටීවී සභාපති නිහල් මායදුන මෙතිතුමා, ඒ වගේම විධායක අධ්‍යක්ෂිකා අයමා මායදුන මෙතිනියවත් ඇතුළු 1-to-1 සඳ ටීවී සමස්ත කාර්ය මණ්ඩලයට අපගේ බෙහෙවින්ම ස්තුතියි. එහෙනම් තවත් කල් වේලා නොයවාම තවත් ගීත ගොන්නක් අපිට රස විඳින්නට වෙලාව ලැබිලා තියෙනවා. එහෙනම් නැවතත් ඉදහසර වෙන්නේ ඔබ ආයමත් ඇවිදින් ප්‍රාසංගික අධ්‍යක්ෂීමේ 18 වෙනි අදියරට. ශ්‍රී ලංකේය ගීත වංශ කතාවලිය තුළ හදවතට දැනෙන මිහිරිත මහඬ මුසුකල අල්හාජ් මොහිදින් බෙග්ගී ආවර්ජන ඔබ ආයිමත් ඇවිදින් ප්‍රසංගය අපේ 18 වන ප්‍රසංගය විදිහට ඔබට තිළන කරන මොහොත. මේ ස්වාමින් වහන්සේලා දැක්ක කල්හි අපිට මතකයට එන්නේ එදා 1991 නේද තාත්තා සමුගන්නේ නොවැම්බර් 4 වෙනිදා. කුප්පියාවත්ත පොදු සුසාන භූමියට මුස්ලිම් පොදු සුසාන භූමියට පැය 5ක් ඇතුළත මුස්ලිම් බැතිමතුන්ගේ පැය ගාණක් ඇතුළත ඒ සියලු කටයුතු සිදු කරන්න ඕනේ. පැය 5ක් ඇතුළත මං හිතන්නේ 90%කට වඩා බෞද්ධ ජනතාව එකතු වෙන මහා ස්වාමින් වහන්සේලා ඒ අවසාන ගෞරව දැක්වීම උදෙසා පැමිණෙනවා. කොහොමද මේ මතකය? ඇත්තමයි, ඒක තවත් මට මැවිලා පේනවා. මරණයේ අපි අර කාස්කට් එක අපි ඡායාරූපෙකුත් තියෙනවා. මේ තියෙන්නේ ඡායාරූපය මේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහා සංඝරත්නය නම මතක් කරමු ඉෂාක්කයි. ඉතින් මටවත් එක කිට්ටු කරන්න බැරුණා. කිට්ටුට උස්සන්න බෑ දැන් තාත්තා කියලා උස්සන මට ලැබුණේ. මං කෑ ගැහුවා, මගේ තාත්තා පොඩ්ඩක් අල්ලන්න දෙන්න මට අන්තිම ගෞරවය කියලා. නෑ පුතේ, ඔබනේ මේ පුතෙක්, මේ අපි ඇවිල්ලා ඉන්න ඔක්කොම ළමයි කියලා කිව්වා. බෙග් මාසේ ළමයි තමයි මේ අපි ගෙනියන්නේ, ඔයාට විතරක් අයිති නැහැ කියලා මාව තල්ලු කරන්න දැම්මා. ඉතින් මට හම්බුනේ අර වල ඇතුළට. නැත්තම් ඒකත් වෙන කවුරේ බහිනවා. වල ඇතුළට බහින්න ඕනේ. මමයි මල්ලි බැස්සා එයා උස්සලා ලස්සන තැම්පත් කරලා තමයි ඒක පස්සලින් අපි වහන්නේ. ඒක විතරයි මට හම්බුනේ. ඉතින් ඒක ලොකු ගෞරවයක්.
ඒ ගෞරවේ මටත් ලැබෙයිද කියලා මම විශ්වාස කරලා ලැබෙයි කියලා මට බලන්න බැරි වෙයි. ඉතින් ඒක ලැබෙයි කියලා මටත් මම හිතනවා ඒ තැනට මමත් තාත්තකට නෙවෙයි බෞද්ධ මිනිසෙක් හිටිනාගෙන මං ටික පිරිසකට කාරිම ජීවත් වෙන අනිවාර්යෙන් කවදා හරි ඉතිහාස ලියවේ. බිග් මාස්ටර්ගේ මරණේ අන්‍යාගමින සිස්වා ඉෂබ් බිගෙත් වැඩිම ඉස්සුවේ අන්‍යාගමින සිකිලා රන් අකුරිය වලින් ලියවේ කවදා හරි. ඔහොම මේ මේ පරපුරක් දැන් බිග් මාස්ටර්ගේ පරපුර ඔබ ඔබේ නැගණිය සහින් පස්සේ කොහොමද ආරක්ෂා වෙන්නේ දැන් ඔබේ පරපුරේ දූපතුන් බෙග්ගි ගායනා කරනවද කොහොමද ඒ බැටන් එක කාටද දෙන්නේ බැටන් එක ද මේකයි හැමෝම මහා නැති තාත්තා අපිට එපා කියලා කිව්වා ඒක එපා කියලා කිව්වට අපි යමු වෙන්න උනා ඉතින් මේක බැටන් පාස් කරන්න ඕනේ නිකම්ම බැටන් එක ඒ දරුවන්ට එයි ඒ ජානේ ඒ ලේ ඉතින් දැන්ම නෙමෙයි පොඩක් කල්යයි කියලා කියන්නේ විශේෂයෙන් දෙමළ ළමයි සින්දු කියන ද මුළු පුරාලත් සමහරගේ ගායකයන්ගේ මුළු පුරාලත් මිනිබිරිලත් සිං කරනවා ඒක නෙමෙයි බිග් මාස්ටර් කියලා කියන පොඩි අමාරු කතන්දරයක් ඒක හරියට එන්න ඕනේ ඉෂබ් එක අද හරියට නැත්නම් අද මේ ගුවන් විදුලි සංස්ථාවේ මම මෙච්චර ගායනා කරන්නේ ලංකාවේ තියෙන පන්සල් අස්සක් මුල්ලක් තියෙන පන්සල් වල ඉෂබ් මට හාමුදුරු කියනවා ඔය මාර එක්කෙනෙක් නේ තන්නේ කර අපි හාමුදුරු භික්ෂුන් වහන්සේ දෙක තමයි වයි මං කියවෝ ලන්ඩනුත් ගියා මං බර්මිංගම් පන්සලක් හදන අපි හාමුදුරු දන්නේ නැති ඒ පන්සලෙත් මං ගිහලා සින්දු කිව්වා එතකොට අපේ පොල්ලෙන්ගොඩ හාමුදුරු කවුද පොල්ලෙන්ගොඩ හාමුදුරු උඩේ දමලක හාමුදුරු මට ලන්ඩනෙක ඉඳලා කතා කරනවා ඉෂා කොයිද ඉන්නේ මං කියලා ලංකාවේ ඉන්නේ මං කියන්නේ මං ඇවිල්ලා ගියා ඕ අපිට ආරංචි ඔයා තනි කර්ම අපේ භික්ෂුන් වහන්සේ හාමුදුරුවොත් එක්ක තමයි වැඩ කරන්නේ කියලා කිව්වා මං කයික ලොකු භාග්‍යයක් මට කියලා ඇහිලා විහිළුට කිව්වේ ඊට පස්සේ ඒ තමගේ වැඩත් මං ගිලා මේ පන්සලේ වැඩ කරා මේ සංගීතයක් පොසොන්න වෙසක් වලට ඉතින් මේ වගේ තමයි අපේ ජීවිතේ ඉතින් මේක ආගම ධර්මයක් කියලා නෙවෙයි මිනිස්සු අපි මේ ආගම ධර්මයේ හදන්නෙත් හරි මිනිස්සෙක් වෙලා ජීවත් වෙන ලෝකේ කියලා අපි ගොඩක් දේවල් අපි කතා කරනවා අපි ගොඩක් දේවල් නැති වෙනවා අපිට ඒක ලැබෙන්නේ නැහැ මොනා පොලිසියදී ගියොත් මොනා උසාවියදී ගියත් අපිට ඒක ලැබෙන්නේ නැහැ ඒක තමයි හදන්න ඕනේ දේවල් මේක අපේ නෙමෙයි ඒ හැදීම ඔබේ පියා මම හිතන්නේ ගීතයෙන් කරලා තියෙනවා අපිට අදටත් ඒ දැනෙන ලෙසට ගායලා තියෙනවා එසේනම් මේ ගී අතර තවත් සුමීර ගීතයකට අවස්ථාව දෙන්න සෝදානම් වන්නේ කරුණාරන්ද බේසේකර මහතා තමයි මේ ගීතයත් රචනා කරන්නේ එතුමා නමින් බොහෝ ගී රචනා තිබෙනවා එහෙමනම් මොහිදින් බෙක් මහත්මා ගේයු සුමීර ගීතය ගයන්නට අපි ආරාධනා කරන්නේ ආදරණීය කලා ශිල්පී ඉෂාක් බෙක් ඔබට. ඉතින්කට කලින් වාදක බුරුන්දේ ගැන මම කතා කරේ නැත්නම් මං සින්දු කියලා වැඩකුත් නැහැ. ඉතින් මේ වාගේ වාදක බුරුන්දයක් අද මෙහි ලෑස්ති කළ දුන්නට අපේ අධ්‍යක්ෂ ජෙනරල් තුමාට මං බැහැවින්ම මං ස්තුති ආචාර කරනවා. ඉතින් මේක තමයි සංගීත කියන්නේ බෙග් මාස්ටර්ගේ සින්දු හැමෝටම කරන්න බෑ මේක සිදත් මං දන්නා දැන් වැඩසටහනක 15ක 10ක වගේ අපි හම් වෙනා රූපාණ ඇතුළේ විපටිගත කරා සින්දු 30ක් බිග් මාස්ටර්ගේ එක දවසකින් 20ක් කර ඊළඟ දවසේ 15ක් කර 35ක් සින්දු 35ක් අපි එක දවසකින් විපටිගත කර එක ඉදිරියට ඒක ටෙලිකාස්ට්‍රේ වෙන්නේ රූපාණි ඉතින් මේ තුමා ගැන මට කතා කරන්න වචන නැහැ මේ තුමාගේ එක මං මෙහෙම කරලා ගිහිල්ලා කකුල අල්ලගෙන ගොඩක් වෙලා හිටියේ ඒක යට ලැබෙන්න ඕනේ. ඉතින් මේ වාදක බුන්ද හැම එක්කෙනෙක්ම මාත් එක්ක හැමදාම සන්තෝෂයෙන් මාත් එක්ක පැදුර සාජ්‍යද බැති ගීද මගුල් ගේකද මල ගේකද බන ගේකද හැම තැනම මේගොල්ලෝ මට හම්බෙනා මේගොල්ලෝ හම්බෙලා ඉෂාක් කියමු කියන කිරු මම හරි එඩිතර වෙනා මොනා අස්නිපතත් එක්ක ආවත් මේගොල්ලගේ මූණද බල්ලා hina වුණාම ඒ ඔක්කොම අමතක නෑ. ඉතින් බිග් මාස්ටර් වෙනුවෙන් ඉෂාක් බෙක් කියලා පොඩ්ඩක් හිතලා හොඳ අත්පොසන්නක් මේ වාදක මට දෙක. ඒක වටිනවා. ඒ කලාකරුවට වටින්නේ
මමත් අපිට ගහලා තියෙනවා තාත්තා සින්දු කියන කාලේ ඉන්දියන් ගායකව ආවම අපි ගලා ඉස්සරෙන් දෙකට අපිට ගහනවා ඒ ආදරේ අපිට පෙන්වන්න පුළුවන් අපිට අපිටින් තමයි ඉතින් මේක සල්ලි වලින් මිල කරන්න බෑ මේක කෝටි ගණක් අපි අරගෙන මේ වැඩ කරන්නෙත් නෑ සිද්දත් අවුරුදු ගණක් මේ ගුවන් සංස්ථාවේ රත්සා කරන ඉතින් හැමෝම හැම තමයි රූපාලි මන් දන්නා කොයි කාලේ ඉඳලා රූප මේ ගුවන් සංස්ථාවේ තාත්තා ඉන්න කාලේ ඉඳලා තාත්තා ඔයත් ඉඳලා තියෙනවා මෙයාත් ඉඳලා තියෙනවා ඉතින් කියන වයස නෑ තාත්තා ඉන්න කාලේ මෙයා පොඩි චූටි කොල්ලෙක් ඉතින් තාත්තා වයස ඉතින් කටි hina වෙන එක පාට තාත්තා ඉන්න කාලේ මම ඉස්කෝලේ ගිහලා ඇවිල්ලා කොට කල්සමත් එක්ක වයිලින් ගවන්න නැද්ද ඵලේ එමනේ අර hina ගෑල්ලම එක් වගේ ඒ ගාල්ලා ගාල්ලේ හොඳ දකුණෙක් කෙනෙක් ඉතින් මේ වගේ වාද බුන්දෙත් එක්ක ඉතින් මමත් ඉතින් හැමදාම නලින් මහත්තයා හොඳ දක්ෂ වාදක මඩුලි හැමතිස්සම Facebook වල එක එක නිර්මාණ කළා මගේ පාලි භාෂා ගීතයක් නිර්මාණ කරා ඉතින් ඒ වගේ සිසර නිහල් අවේ ලොකෝයියා පොඩි මල්ලි ප්‍රසන්න ප්‍රසාද් ප්‍රසාද් කියන්නේ ඉතින් ආයි කියලා වැඩක් නැහැ ඉතින් අපිට මට එකලට කියලා දෙනවා ඉෂාත් පොඩි එක මේ පොඩි එක බලන්න මගේ මගේම ගම දෙමඩ කොට දෙමඩනේ ඒ මෙන් හිටගෙන ඉන්න මම බලනවා හරි කෙල්ල දිහා ෂේප් තාත්තා ඉන්නවද තාත්තා විලා ඉන්නවා හරි ඔය රසකතා අතර අපි රහ ගීතය අහන්න වෙලාව එහෙමනම් මේ ගීතය අහන්න අපි ලස්සනත් පොලසනාදකින් වාදි බෘන්දයට නැවතත් අපේ ස්තුතිය පිරිනමෙන් ගීතය අහමු ಈ ಪದೇ ವಿನೋದೆ ಮಹಾದೇ ಗಂಗಾವೇ ರೇಲಿಲೇಸೆ ಇಸಿ ದಹನ ಸಿಲೆ ಬಿಂದವನಾ ರಸಕೀ ಮಗೆ ರಸೆ ಮಲ್ಲೋಕೆ ಮಹಾಭೃಂಗರಾಜಯ ಮಲ್ಲೋಕೆ ಮಹಾಭೃಂಗರಾಜಯ ಆವೇ ರಂಸಯ nando yene se inmo gongi gaya loke mahabrunga rajaya aave run soya nando yene se inmo gongi gaya loke mahabrunga rajaya ಕಾಲೆ ಮಧುರ ಸವಾಕ್ಯ ಬಮರಾಗೆ ಆಲೆ ಬಲೆ ಮನಹಾರ ಮನ ಲೊಲ್ಲತಾಲೆ ಮಧುರ ಸವಾಕ್ಯ ಬಮರಾಗೆ ಆಲೆ ಹೆಪಾ ಮಲ್ ಮಾಯ ಮೇ ಬಳದ ಕಾಲೆ ಹೆಪಾ ಮಲ್ ಮಾಯ ಮೇ ಬಳದ ಕಾಲೆ ಮಲ್ಲೋಕೆ ಮಹಾಭೃಂಗ ರಾಜಯ ಆವೆ ರೊಂಸಯ nando yene se inmo gongi gaya malloke mahabrunga rajaya somoso como como nade nisamana male malrani pade obe rasomoso como como nade nisamana male malrani pade api hamadama inmo inode api hamadama inmo inode
दे लोके महाभृंग राजया आवे रुन सया ननो यने से इन मोको जी गया लोके महाभृंग राजया आवे रुन सया ननो यने से इन मोको जी गया අපි ආමුදුනේ සමා වෙන්න ඕනේ පොඩ්ඩ මේ ළමයි ටික දැක්කම නටන්න හිතනවා සමා වෙන්න ඕනේ වීසින් කරන්න නැති දේවල් මේ ජනතාවගේ hina මුසින් බලාගෙන ඉන්න මම මොන හරි වීලු කරයිද නටයිද කියලා ඔව් නැච්ච ගීත වාදිත විසූක දස්සන කිව්වට අපිට ඒ රිද්මයත් එක්ක මම හිතන්නේ හැම පරාසයක්ම ස්පර්ශ කර ගී රසක් එතුමාට හිමීනේ නිසා ඒ රහ අපිට තිරින කළ යුතුයි ඉෂාක් අයියේ අපි අවසාන වශයෙන් මේ හැන්දාව ගැන මම හිතන්නේ ජාතික ගුවන්විදුලි සිටි FM මේ ඔබ ආයිමත් ඇවිදින් ප්‍රසංගය පිළිබඳව ඔබෙන් පුංචි හරි වචනයක් අපිට අවශ්‍යයි. ඕ ඉතින් හරි. සන්තස් දවසක් එදා අනුෂා මහත්මිය මට කතා කරනකොට මේ වගේ ප්‍රසංගයක් තියෙනවා අපේ අධ්‍යක්ෂ ජනරල්තුමා මේකට සම්මත කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා නැත්නම් කවදාකවත් කරන්න බෑ. ඒතුමා ආසාවෙන් මේක තීරණය කරගෙන අනුෂාට කියලා සීතත් සංගීත පැත්තේ අරගෙන මේක පොඩි වැඩක් නෙමෙයි ලේසි වැඩක් නෙමෙයි හිෂබ් බෙක් කියන ලොකු ගායකෙක් නේ හරි චූටි ගායකෙක් බෙක් මාස්ටර් ලෙජන්ඩ්ස්ලා යා හැමදාම පිදුරුතලා කළ කන්ද මම රාසමුල්ල කන්ද ඉඳගෙන බලාගෙන ඉන්න කවදාද මේක නගින්නේ කියලා ඉතින් ඒ තරම් උතුම් එක්කෙනෙක් උතුම් කියලාත් කියන්න පුළුවන් යා ගොඩාක් දෙයනවාසෙත් එක ළඟම ලංගම හිටපේ විනි එක්කෙනෙක් යනවා මම දන්න එක. යා අනිවාර්යෙන් සර්ගලෝගේ ඉඳලා බලාගෙන ඉන්න මම දන්න. ඒක මට බය නැතු කරන්න පුළුවන්. අනිවාර්යෙන් යා සර්ගලෝගේ ඇතුල් වෙලා ඇති. ඉතින් මේ ප්‍රසංගයට ආපු සීල දෙනා අපේ ජාතික FM නාලිකා සිටි ජාතික FM නාලිකා එකතුවලා මේ ප්‍රසංගය කරවක මේ ප්‍රසංගය කරන්න මොනේ මට නෙමෙයි මේ වේග් මාස්ටර්ට කරන උපහාරයක් අපි මේකට කලින් ගොඩක් වැඩවලට අපි සහභාගී වෙලා තිනා. ඉතින් මේ අද කරපු කාර්යය ගැන හිතලා මම හරි සතුටු වෙනවා. මේ වගේ ජනතාවක් ගෙනල්ලා කියලා මෙතන මං හිතුවා 10කට වැඩි මිනිස්සු පිරේ කියලා. එයි හැමෝටම එන්න බෑ ඉතින් මොනා කරන්නද? ඉතින් මම මෙතනින් පණිවිඩයක් අපි දෙනවා මම කවදා හරි ඒක පුද්ගලික ප්‍රසංගයක් එලි මං කරන නිකන් නෙමෙයි පොඩි ටිකට් එකක් හදලා තමයි කරන්න වෙන්නේ. එතනදී අපිට මේ ඉන්න මෙතන ඉන්න කට්ටිය කරන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් 1000ක් 2000ක් සෙනග දාන්න පුළුවන් තැනක් අපි අල්ලලා මොන හරි කරන්න ඕනේ. එදාටත් සිදත් තමයි සංගීත මෙහෙවන්නේ. මේ සංගීතෙත් එක මං රට පුරාම යන්න ඕනේ කියලා මං සිදත්ට මං කතා කරලා තිනා. අනිවාර්යයෙන් දෙහින් මාංශයක ඉෂ්ට කරන්න ඕනේ. මේ වගේ වාදක මඩුල්ල අපිට කියලා දෙන අපිට කියලා දෙන්න කට්ටිය නිකන් ගැහුවා ගියා නෙමෙයි අඩුපාඩු තියෙනවා නම් පස්සේ අපි නිහල් මාත් හැමදාම ඉතින් අපිත් එක්ක සෙල්ලම් කරගෙන ඉන්න නෙමෙයි සෙල්ලම් කරලා පස්සේ තමයි නිහල් මාත් හරියට අපි අඳුරගන්නේ ඉතින් වීලුතාල කරන්න අපි ඉතින් ගොඩක් දේවල් මම ඉගෙන ගන්නවා මේ සංගීතේ අපි ඉගෙන ගන්න ඕන සංගීතයක් කියන්නේ අපි තාත්තත් කියනවා මං ඔක්කොම නෑ පුතේ මමත් තව ඉගෙන ගන්නවා ඒක ලොකු ලොකු ගායක මන් දකලා තියෙනවා අපි තව ඉගෙන ගන්නවා කියලා කියන යන ඒක තමයි නිහතමානිකම ඉතින් අද රටේ තියෙන සංගීත බැලුවම අපිට පොඩ්ඩක් හිතට අමාරුයි මටත් හිතට අමාරුයි ඇයි මේ සංගීත වෙන පැත්තකට ගිහිලා තියෙන්නේ එන්න ඕනේ ජෙනරේෂන් එන්න ඕනේ ඒ මේ ජෙනරේෂන් එක බලන්න එදා තාත්තගේ සින්දු හයුවා ඒ කට්ටි තින්නවා මගේ ජෙනරේෂන් කට්ටි තින්නවා මේ තරුණ ළමයි මේ බලන තරුණ ළමෙක් ඉන්න මෙතන හිනාගෙන ඉතින් බලන්න මේ ජෙනරේෂන් එකේ මාත් එක සින්දුකුත් කියව දවසක් ගෙදරදී ඉතින් ඇයි මේ ඇල්ම මේ ආසාව ඉතින් මේක තමයි සංගීත කියන්නේ අපේ ඔව් ජනද ලක්ෂ අධ්‍යක්ෂතුමා ඉතින් මේක තමයි ගුවන්විදුලි සංස්ථාව අපි වැඩ කරන්න ඕනේ මේක ගුවන්විදුලි සංස්ථාවෙන් ගායකෝ ගායිකායි බිහි වෙන්න ඕනේ සුපර් ස්ටාර්ස් නෙමෙයි සුපර් ස්ටාර්ස් එන්න පුළුවන් ඕනේ විදිහට ගුවන්විදුලි සංස්ථාවේ ගායක ගායිකක් වෙනවා කියලා කියන්නේ බිග් බස් ලාවේ එතනින් සුපර් ග්‍රේඩ් අරගත්තේ එතනින් ඉෂාබ් බෙගුත් එක කාලයක් ගුවන්විදුලි සංස්ථාවට ඇවිල්ලා තමයි මං ගායකෙක් වුණේ. ඉතින් මේකට ඇතුල් වෙන්නේ නැතුව
ගායකුන් බිහි වෙන්න දෙන්න හොඳ නැහැ. එතනයි එතනයි මම ඉන්නේ ඒක ඒ මතය තමයි මම ඉන්නේ. ජාතික මුද්‍රාව සහිතව හදට මෙහින් වෙන්න ඕනේ. ගෝලෙන් සංස්ථාවේ වෙන්න ඕනේ. ස්තුති එනා ආපු හැමෝටම මගේ හෘදයෙන් ස්තුති. හරි. ඔබ ස්තුති මං හිතන්නේ මෙවැනි ප්‍රසංගයක් තුල ඔබේ සහර්ද පරිශ්‍රයේ පැමිණීමම තමයි අපේ මහා ශක්තිය බවට පත්වන්නේ. ඒ නිසා ඉතින් අපි සූදානම් වන්නේ මේ සොඳුරු ප්‍රසංගය අවසන් ගැයුම් වෙතට යන්නට අවිරාම ගී රසක් මං හිතන්නේ මේ අවිරාම ගී රස මෙහෙරයාවෙන් එකතු කරන්නට. ඉතින් මේ තුමාටත් හොඳ අත්පොල්සන දෙන්න. තොරතුරු හොයාගෙන අමිල එදිරිමාන. අමිල එදිරිමාන වල ලස්සන ෂෝ කොල්ලෙක් හොඳට වැඩ කරනවා. හොඳට ඔක්කොම තොරතුරු හොයාගෙන ඇවිල්ලා මට දෙකලාට ප්‍රශ්නයක් වෙනවා මේ තොරතුරු කොහෙන්ද හොයාගත්තේ කියලා. ඉතින් ඒ වගේ ඒ වැඩ කර්තවි හරියට කරන කෙනෙක් ඉතින් එයාටත් මගේ හෘදයෙන් ස්තුති. බොහොම ස්තුතියි. ඉතින් අපි ඊළඟ පියවරට යමු. මොකක්ද දන්නේ නැහැ. ඉවරද දන්නේ නැහැ. ඉවරයි නේ. අපේ මේ සොඳුරු ප්‍රසංගය ශ්‍රී ලාංකීය ගායන වංශාවලිය තුල ජන හද මනස් හැමදාම ගීයේ මිහිරියාවෙන් රසවත් කළ අල්හාජ් මොහිදින් බෙක් ශ්‍රී ලාංකීය ගී ඉතිහාසයේ නොමැකෙන මතක සනිටුහනක් තිබූ ඒ මිහිරි හඬේ මතකාවර්ජනය ඉෂාක් බෙක් සමග ඔබට තිරින කළ ඔබයි මත ඇවිදින් සොඳුරු ප්‍රසංගයේ 18 වන අවධියේ සමාප්තිය සනිටුහන් කරන්නට අවිරාම ගී පෙළක මිහිරියාව ඔබට තිරින කරන්න සූදානම් වෙන්නේ. ඔබටත් රිද්මයත් එක්ක එකතු වෙමින් ගයන්න අත්හල නගන්නට අවස්ථාව උදා කරමින් අපි ඔබයි මත ඇවිදින් සොඳුරු ප්‍රසංගයේ 18 වන අදියර මෙතකින් සමාප්ති සටහන් තබනවා. ඉෂාකයේ ඔබට අපි කියන්නේ බුද්ධ ධම්ම සංඝ රත්නයේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සමග තවත් කාලයක් ගී ගයන්න හැකියාව ලැබේවා ඉන්ෂා අල්ලාහ කියලා. එහෙමනම් ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. මනුසතා ලෝකේ ඉපදී මං මුලා වුණා මගදී හරි කියා කළේ වැරදි මරු වගේ යතේ පරදි මනුසතා ලෝකේ ඉපදී මං මුලා වුණා මගදී හරි කියා කළේ වැරදි මරු වගේ යතේ පරදි අසාධාරණේ මේ මිනි මෝරුවාගේ අසාධාරණේ මේ මිනි මෝරුවාගේ ලේඋරා බීල රජවි වරණේ දියාවි කුණොවි ලේඋරා බීල රජවි වරණේ දියාවි කුණොවි මනුසතා ලෝකේ ඉපදි මං මුලා වුණා මගදි හරි කියා කළේ වැරදි මරුවගේ යතේ පරදි ඉස්සරනම් අපි එනකොට පුටුව දෙති කුෂ්ඨ රෝගවන පිළියල් වෙළඳ ගති දැන් දැන් කලක ඇඟේ හැපුණත් කතා දුප්පතාට කොයි කවුරුත් ඔහුම ඇති අසාධාරණේ මේ මිනි මෝරුවාගේ අසාධාරණේ මේ මිනි මෝරුවාගේ ලේඋරා බීල රජවි මරණේ දියාවේ පොඩවේ ලේඋරා බීල රජවි මරණේ දියාවේ පොඩවේ මඩ සතා ලෝකේ ඉපදි මං මුලා වුණා මගදි හරි කියා කළේ වැරදි මරු වගේ යතේ පරදි කැලු සොයාලා පරඬල් කොළ
मुलगे नल्ला तालय कट दियाला पड़ी कुरुलु के अक्षदाला पड़ी कुरुलु के अक्षदाला कोट कैली सोयाला परंडल कोलगे नल्ला तालय कट दियाला पड़ी कुरुलु के अक्षदाला पड़ी कुरुलु के अक्षदाला चले उन किल्ली अलगिया इगिल्ले कदले उन किल्ली अलगिया इगिल्ली लमोला पटी उदाऊ यार गया नटती मगोल की कोट कैली सोयाला परनल गोलगे नल्ला ताले कटतियाला पड़ी कुरुलु के अक्षदाला पड़ी कुरुलु के अक्षदाला मलमाला नेला गोताला ते मलमाला नेला गोताला प्रेम प्रेमे विनोदे पाला हीरो पगे गेले जमाला प्रेम प्रेमे विनोदे पाला आले मोरा कुसुमे नेवी बोकल वुआ मा मन माली राजिनी सुविनीत पारी राजिनी यस माहेडकारी सोयाला आवे मे मन माली प्रेम प्रेमे विनोदे पाला अल्लकियन देयक कई दे इन्न ताम बला उदल्लवाद सीदलो वहित मा प्रेम कला गम्माने पेम सीने एलिवेने गम्माने हसरन केल्लकी मा कुल सिरित देलने दे वड़दायाद वड़दावेदिवाले दे දැනගෙන රහස අපේ එකටිය කැකුළු පිපේ දැනගෙන රහස අපේ එකටිය කැකුළු පිපේ ඕලු නෙළුම් මානෙල් මද සංයෝගේ විහිළු කරයි තේ මට අපදෙල්නාගේ වැල්ලේ කිරි වැල්ලේ ආදූ දේවි ජීවනයේ ප්‍රේම මැනි පැදේ पोलटैयावे मामा पोलटैयावे कमे
गोडे सीधा दिए कौर तुम्हा है देखो नन्नई बड़ू गन्नई पलटैया वे मामा पलटैया वे रता पे दूर विकुण गण गुलाकुआ कर सरमक पेनियम गण कवि महातुल कोतवा गमे गोडे सीधा दिए कौर पाए देखो नई बड़ू गई पलटैया मामा पलटैया वे गमे गोडे सीधा दिए कौर पाए देखो नई बड़ू गई पलटैया वे मामा पलटैया वे गमे गोडे सीधा दिए कौर पाए देखो नई बड़ू गई पलटैया वे मामा पलटैया वे गमे गोडे सीधा दिए कौर पाए देखो नई बड़ू गई पलटैया वे मामा पलटैया वे अद गुआन विदुली संस्थान संस्था संस्थावट आवे सुधी उप आय मत विदेन